හයි දරුවන අපි ගේවර පාඩම් ඒකයේදී සාකච්ඡා කළ සමාගම් නීතියනුව ලංකාවේ බලපැවැට්වෙන සා ලංකාවට හඳුන්වාද ඇති ප්‍රධාන සමාගම් වර්ග සමස්තේම අපි පුළුල් ඉග්‍රහ කළා එතකම අපි අධපාඩමින් කතා කරන්න යන්නේ සමාගම්වලට සම්බන්ධ ප්‍රධාන පාර්ශවයන්න ත ප්‍රධාන පුද්ගලූ සමාගම්වලට සම්බන්ධ ප්‍රධාන පුද්ගලෝ ගැන විග්‍රහරන්න ගො විභාගට නිරන්තරයම මාරුවෙන් මාරුටඒ සම්බන්ධය ගැඩලු මු වෙනවා. පලවිනික් කෙනා තමයි කොටස් හිමිය කෙනෙක්ෙන කොටස් හිමියන් නැත්තන් සාමාජිකය ෂයහෝුල්ඩෂයාහෝල්ඩ සාමාජිකය කියලත් විවහර වෙනවා කොටස් හිමය කියලත් විවහර වෙනවා දැ ඕනෑම සමාගමක අයිතිකොරු වන්නපේ සමාගමක හුල් ව්‍යාරික හුල්කරුුවගේ සමාගමක ඉතිකරුව තමයි කොඩ සිවිලත සමාජක කියල කියන්න පැදිලි පනත අසූහය වන වගන්තිය පලිඩු පෝගන්තිම සාමානින් වරහනක් ඇතුළ එක දෙගත කියල දාන්නේ එ එකන අසූහය ප්‍රධානගන්තිය උපෝගන්ති ගෙනකයි එකනම් පලිනු පෝගන්තිය දෙකනක් දෙවනු පෝගන්තය අදවසි. පනතය අසූහය වන වගන්ති පළවුණු පෝගන්තිය අනුව සමාගම කොටස් එකක් හෝ වැඩිගණනක් තත්කාලේ ධරමින්. කොටස් නාමල එකනේ නම ඇතුළ වන්නා වූ තැනත්තන් මින්න දහස් වේ තේරවා දැන් සමාගමක කොටස් හිමිය නැත්තන් සාමාජිකයෙක් වෙන්න මූලික අවශ්‍යතා දෙකයි මූලික අවශ්‍යතා දෙකක් තියෙන්න්න ඕන මොකක්දේ එකක් තමයි සමාගමය කොටස් එකක් හෝ වැඩිගරනම් කොටස් එකක් හෝ වැඩගරන දීගන්න මූන තත්කාලයකන වර්තමානී සමාගමක කොටස් එකක් වෝ වැඩිගරණක් බලදී ගන්න මූන ඉට අමතරව කොටස් නාමලයකනෙගිල එකක් තීෙනවන කොටස් නාමලයකනට නම ඇතුළත්වෙන්නට ඕන මේක තමයි මේක තමයි පලවිනිය අවශ්‍යතාවය මේක තමයි දෙවන අවශ්‍යතාවේ තේරවල් ජාපී ව ඉදිරි පරිච්චයගදිි කතා කරනවා සමාගමක වි්‍යවස්ථාපිත පොත්පත්කිල එකකය සමාගමක ව්‍යවස්ථාපිත පොත්පත් documents. එකන සමාගමයේ ප්‍රධානකාරයයාලයයක් තීනෝමණය අනිවාරයනි සෑම සමාගමකටම ප්‍රධානකාරය කළ කාර්යාලෙ අනිවාරය ඒ ප්‍රධානකාර්යාලය තුළ පවත්වාගෙනයන්න ඕනේ කොටස් හිමියන් ඇන සාම ජිකන්ට ඕන ඇම වෙේලාවක පරීක්ෂා කර බලන්නයි අවශ්‍ය නම් පිටපත් ලබාගන්නන්නේ පහසුකම් ඇතික තේරවා ඕන සමාගම කාරයයාල විවෘත කරන ඕන්න වෙ රත්්ිලය නවී සමාගම කායයාල විවෘත්තෝ තබන ඕනෑ වෙල වෙලාවක පරීක්ෂා කරන්න බලන්න පුළුවොන් වන්න කොපියයක්ක් නැතම් පිටපත්ක් ලබාගන්න ඉල්ලොත් ඒ පහසුම දෙන්නටව අන්න එහම පෞත්තකෙන යන සියලුම ගෙනුම් පොත් පත්සාහ ලේකන තමයි විවස්ථාවල් පොත්්පත් කියන්නේ එක මෙන්න මේ කොටස් නාම්ල කනය කියන්නේ ඒවගේ වි්‍යවස්ථාවල ඒකනය සමාගමේ ප්‍රධානකාරයාලේ තියෙන් ඕනේ කොටස්සීමියන්ගේ නාමල ඒකනය මොකද දැන් දරුවනේ මම යම් සමාගමකට සම්බන්ධවෙද්දි හිටිය පස් දෙනයි කියන්නකු ඒ පස් දෙනම් අ හඳුරනෝ සමහට්ටමම අවුරුදු දෙකක් විතර විදේශ ගත්තවලා ලංකාවට ඒරුම්. දැම් මම දැනගන්නුල් මගේ සමාගම කවුද අයිතිකරු අපි පස් දෙනමද තව අලුතෙන් ඇවිල්ලද තේවාත් කෞදේ මන් දන්නාද නොගල පෙන ඇද කියල දන ගන්න මට පුළුවන් ප්‍රධාන කාරයට හහිල කොටස් නාම්මලේකන පරිීක්ෂා කරන්න. ගො කොටස්නාමල ඒකනේ තියෙනවා අලුතිෙන් බඳව ගත්තන ඒයාගේ විස්තර ඉවත්ව ගාන යලි විස්තර තිීර. තේරවානි අන්නේ වගේ කොටස් නාම්මලඒකන කියැන විවස්ථාවිද ඒකන හැමෝටම කෙනන සියලුම සාමාජිකන්ට පරිසීල්ලය කරන්න නීතිීම්ම වසරදීපු. සමාග මේ සරු සාමාජිකයටට පරිසල්ලය කිරීමට සමාගම නීතිීම අවසරදීපු ඒක නැතම කොටස් නාම ඒකන. කොටස් ීමියන්ගේ ලයිස්තු. තේරවානි. එක සාමාජිකල ඒකරේ කලින් ක කලින් සමාගමී ීක අප ක සාමාික ඒකනය කෙ දැන්කන කොස්සාම යකන. හෙමනම් සමාගමක හිමිකාරත්වය ලැබෙන්න්න මූලික අවශ්‍යතා දෙකයි හරි ම හහිනට කර ඉට මතුරම් ිතිරෙන් පෙන්නම් සමාගමක හිමිකාරත්වය ලබෙන්න මූලික අවශ්‍යතා දෙකයි. එකක් මොකදද අවම අවම එක්කොටසක් හෝ. අවම එ කොටසක් හෝ මිලදීගත යුතුයි. මිලදී ගැනීම. සමාගමක තේයෙ කොටස් ප්‍රාග්ධනයක් න කොටස් සවබදධ්‍යයා පරවස්තුනේ එනම් බදධ්‍යපරස්තුන ත් එකක් කොටස්ස ඒත් අවම එකක් කර මිලදී ගන්නවා. කොටස් එකක්කත් මිලදී ගන නැතුව සමාගමක හිමිකාරත්වය ැබෙන්නේ නෑ. එහෙම නම් මේ තුළින් අපි තර්ක කරනවා විනිවිධ භාවිෙන්යුතු දකිනවා. භාගරයනග ප්‍රමතක වන්නයක ොකක්ද හුල්ව්‍යාපාරයක්ක එක ගත්තම හෞුල් ව්‍යාපාරයක හවුල් කරුවකුයි සමාගම කොට ස් සමික ඇතර මූලිගෙනසාකපට දැන් ඉල්ිගන්න පුොලො. මක හෞුල් ව්‍යආපාරයක හිමිකාරත්වය ලබන්න පුළුවන් ප්‍රාග්ධනයට දායක නොවීඒ හොමද. ඒ පුද්ගලයාගේ කීර්තිනාමයෝජනය කිරීමෙන් පුළුව. පුද්ගිලයගේ කලබනා කරන දක්ෂතා යදවීම තුළින් ප්‍රාග්ධනයට මුදල් සතුපහකත් වී දම් නොකර රපියලක්කත් වීදම් නොකර කීර්තිනාමේ හෝ පරිපාල දක්ෂතාජනය කිරීම හිමි කාර්ල බන පුළුවන්. නමුත් සමාගමක එහෙම බෑ සමාගමක එම බෑ සමාගමක මොනතරන් කීර්තිමත් කෙනෙ එක්කාවත්. මොනතරං කීර්තිමත් අග්‍රගන්න ව්‍යපාරික එක්කාවත්. අනිවාරයම අඩු භගානික ොට සක්කරමිල දී ගන්න වැදගත්මති හරි ඒවාර ගැන දෙවන එක තමයි හෙඩු බිසිකේ තියෙනවා ප්‍රධානකාරයයාලි හෙඩු බිසිකේ තියෙන කොටස් නාම ලේකන කොටස් නාමන නාමලයකනය තුල නම ඇතුළත් කර ගැනීම ත්තරයි. ඔය අවස්්‍යථාවද ිස්තට ේද අනිවාවර්ම පි සමාගමක අපි විග්‍රහ කරන අප දක්න්න සාමාජක කරත්තන් කොටස් මිය කියන චරිතයේ ූවි කවිශස් මතුවේරු. සක් වෝ වැඩිගන්නක් තත්කාලේ දරමින් කොටස් නාම ේකෙන් නම තුර කර ගඇතතු යතමයි කොටස් සිමනඇත සමාජික කියර කියන්න.හරි ඉලඟට කොටස්සිමයාගේ වගකීම. මෙහෙම කොටස්සමයක් බඩ පත්තුනාමයාගේ වගකීම ගැන සමලුත් සමාගම නීතිේ බොම අ අපපුර කියහම ක්ත්ද. කොටස්හිමයකු වූ පමණින් සෑම ක්‍රියාවකටම වගකීමට පත් නොවනා අතර පනතේ ප්‍රකාසිත වගකීමකට හෝ ්‍යවස්ථාවලි විදිවිධහන සලස්ව ඇති වගකීමට සේමාවේ අ සමාගමක කොටස්ගත්තම සමාගම කොටස්ගත්තම කොටස්සීමක් වෙනවේ හෙමුණයි කල සමාගම සමාගම තුළින් බිහිවන සමාගම තුළින් මතුවන සෑම වගකීමකටම සෑම බැඳීමකටම මෙයා වග කියන්නේ මෙයා වග කියන්නේ කාර්වා දෙකටයි ඒ තමයි ප්‍රකාසිත ති පනතේ ප්‍රකාසිද වගකි පලිවිනියක. සමාගම් පනති නියමරල ති න යම්යම් වගකි. එ විචර ගවරු හන්න සලබස කරන කියලත් නෑ සමාගම් පනති නියම කර තින ම්යම් වගක. උදාහනැක් වසේ සමාගම බුුණුවත්වීමකදී බුන්වත් පිරි වැෑට මේකුට දායක වන්න. තමන් වෙිල දීගත්ත කොටස් වල ප්‍රකාශථක දක්කව පමණක් සීමමා සයිත වගේ නැති දක්ක වන්නවා. තේරවාද ඊලකට සමාගමේ කටයතුමකින් බාහිර පක්ෂයට හානියක් වෙලා අධිකරණයක්මකින් විශාල වදදිියග්‍ය වන්න කිවටත් ඒ වදදි ගවනත් ෙකු ැ බදරු මාගම නීති තියෙනය අන්නේ ප්‍රකාශත වගකම්ම හෝ වි්‍යවස්ථාවලි මතගන විවස්ථාවල විදුවිධානකරම දෙවුණක සමාගම මේ වස්ථාවන සංගමක ්‍යවස්ථාවලි සංගමක ව්‍යවස්ථාවලිත් යම්යම් වගකම් ොත්ව ාග ත ු දකර දන පුළුව අන්නේ ර්ග දෙකට විතරයි මේගළලුවවාගේ ඉන් පරිබාහිර වගකින් ිසි සිවකට මෙගලුවවා කියන්නේ නෑ. හරිනි ඉලගට කොටා සමියාගේ බලතල් කොට සමියගේ බලතුව භාගර නිරන්ත්‍රයේ මොකහනවා සමාගමක කොට සමයක් ව නාම යාට බලතල කීපයක් පාවිච්චි කන පුළුව එකක් තමයි මහා සභා රැස්සිීමට සභාග වී සෑම සමාගමක්ම හාහ රැීම පොත්තන එකක් අවරුදු පතා පවත්තන වාර්සික මහාසභා රැස්සීම තව එකක් වාර්සික මහා සභා ැසීමට අමතරව හදිසිතීරණ වටලබෙන්න්න අති විශේ ස හාහාරැසිම්ි ජාති පොත්තන ඕ දෙක මහාහසභා මෙිනමින් මහා සාහ රැස්සම් වට තමන්ට සආරාදරල්ල බන්නත් අයිතියතිනෝ ප්‍රවේශන්න පුලුව සභාගන්න පුලො කිසිම කොටස්සිමිකට එයා අසවල්ලාගම එයා සුදු වර්ණය කෙනෙක් එහෙම කියලා ජාතියාගම් කළලබේ මුකුත් ෝජ ක පුුව දෙවනික තමයි මහා සා රැස්සීමවලට ප්‍රතිපුරුෂයෙන් පත්කිරීම. කිසියම් මහා සභහ රැස්සීමකට තමන්ට සභාගවන්න අපහසුවත් තියරනවා නොහැකි ආවත් තියෙනව වන තමන් වෙනුවට නියෝජිතය පත් කරවල පයවන පුළුව තමන්ගේ අදහස් ප්‍රකාශ කරන චන්දවිසීමකද තමන්ගන චදි පෞච්චිර ඒ නෝජිතර න ප්‍රතිපුරුෂයන් කියරෙනන ප්‍රතිපපුරුෂයන් පත්කිරන්න බලයයක් තිනොතා යිතියත්වීම. න එකක් හාැ නෝජනය කිරීම අනිත්ක මහාසබාරසීම්වලට රැස්සීවක් නියෝජනය කරන අප පහසු නම් ඒවිෙනුවට නියෝජතයෙක් පශසෙන් ප්‍රතිපුරුෂය පත් කරන ලතිීර ප්‍රතිපුරුෂයි තුන්වලකතමයි අධ්‍යක්ෂක මල්ලයට ඉල්ලුම් කර තේරීපත්වී. අධ්‍යක්ෂය මල්ලට අප ඉල්ලන්න පුළුවන් ඉල්ලක් අපට තේරීපත්වවෙන්න පුළුවන්. හැබැයි අධ්‍යක්ෂ මල්ලයට පත්වෙන ඉල්ලුවට මම වානිච්්‍යය කළමනා කරන්නේ ව්‍යපර පරිපාලනය ව්‍යාපර නීතිය පිළිබ කිසි දෝබෝධයක් නැතින වුවගත් ක ෙන මවපත් කරන්න කරන තරුක්නෑ තේරු ට සුදුසුම් තියෙනව වන මට එල්ලිීමක් කරල මගේ සුදුසුම් පිියරගෙන මගේ ක්‍රියාසිීලිච දක මපත් කරගන්න පුළුව ඉල්ලන්න පුලුවන් පතින්න පුලු අයිතික ඊලකට ප්‍රධානකාරයාලි ඇති ්‍යවස්ථාපිතත් පරීක්ෂාකිරීම හා පිටපත් ලබා ගැනීම න ඉස්සල්ලකූ වගේ සෑම සමාගමකටම ප්‍රධන කාරයයාලයක් තේරු. ඒ ප්‍රධාන කාරල අනිවාරම පවත්වාගෙන අයුතු මුල්්‍ය වාර්තා ස ලේඛන කීප ඇත්තීනම් හරි එ ඕන වෙලාක පරීක්ෂා කරන්න පිටපත් ලබාගන්න සමාග මේ කොටස් සිමියන්න එන සාමාජිකයන්ට අයිතියත්තියනවා. ඉලඟට පස්වෙන එක මහා සබහර ැස්සීම් වලදී ජෝජනා සම්මත කරී සදාචන්දය පවච්ච කිරීම. මහා සබහ ැස්සිම්ල දෙකේක කොටත් සිමියෝ එකක සාමාජිකයවූ විධ යෝජනා දිරිපත් කරන සමත කරග. ඒ යෝජනා සම්මත කරගන්න චන්දය ප්‍රකාශ කරන්න පුළුවන් ඕන්නන් චන්දයදීමෙන් වලගල ඉන්න පුළුවන්. චන්දයල බාදන්නක් පුළුවන් චන්දය නොදීන්න පුළුවන්. පැදිීම් ඉලට සමාගමේ අයතා කටයුතු සම්බන්ධයෙන් සමාගමට එරෙහිව නොඩු පැවරීම. දැ සමාගම වැරදි මාර්ගය ගමන් කරන වනම්. නීති විරෝධීටයතු කටයුතුර නිියුක්ත වෙනවන සමාගම නීති විරෝධී කටේතුවල නිුක්ත වෙනවා නම් අපි බලපෑමක් කරලා ඒ නිවැරදි කරගන්න උත්සහ කරල අපෝසත් නම් අපේ බලපෑම අප ඉල්ලීම නොසලකා දිගින්දි කරමය ක්‍රියාත්මක වෙනවා නම් අපිට පුළුවන් සමාගම අයිතිකරය වසයෙන් ඒ සමාගමය අයතා කටේ තුල් දෙරීව දිසාධ කරණය නඩුවපෝරන් පවරලා නීතියන්ගේ නීතියලවා ඒ අදාළ වැරදි වාර්ගේ අපට නවතාගන පුළුවන්කමත් තියෙන. එෙම බලතිෙන ඉලකට හත්තනයක සමාගම මේ සුරකුම්පත් ිදී ගැන සමාගම සුරකුම්පත් කියන සමාගම කොටස් නියකුත් කරන සාමානය කොටස් වෙන්න පුළුව. වරණී කොටස් වෙන්න පුළුව නයකර දවුකල්න නයකර කෙටිකල් ඇසද වාජිපට ඔන්න වගේ සාමාන්‍ය කොටස් වරණය කොටස් නයකරවාාජිපට්ාදී සුරකුම්පත් සමාගමෙන් අප මිලදී කරන්න තයිතතියක් තියෙන. තේවා වගේ යිතිවාසිකම් කීපයක් මලබෙනවා කොටස් සිමියන්ට ඉලකට සහදායක කරි සහදායක වැද්ධගත්ම සංකල්පය මේ නව සමාගම් නීතියන් හඳුන්ු ආධ්‍යිපු නවසංකල්පය සහදායක කියන්නේ සමාගමයේ වත්මන් කොටස් සිමියන් සහ. සමාගම වසාදැමීමකදී සමාගමයේ වත්කම්වලට දායකවීමට බැදී සිටණ අය සහ. නඩු කටයුතු වලදී සහදායකෙන් ලෙස නම්කරුන් ලබන සියරු තැනැත්තන් මින්න දහස්කිය සමාග නීතය ෙ හට හයවන ගතිය. එතකොට දරුවනේ මේ සහදායක කියන චරිතය සහදායක කියන චරිතය සහදායකන චරිතය කොටස් හිමියාට වඩා කොටස් හිමියාට වඩා හිමියාට වඩා පුළුල් සංකල් පැයක්තමයි සහදායක කියන්න සහදායක කියන්න දැ කොටස් හිමියා කියන්නේ වර්තමානය ක්‍රියාත්ම කන කෙනෙක් වර්තමානයේ කොටස් ප්‍රමාණය ධරමින් හිමිකාරොත්තය හැදිල ඉන්නවා. හරිදි නමුත් සහදායක කිව්වම මෙතත්යි වත්මන්නයි පමණයි වත්ම අයි. මෙත මෙතැන වත්මන් වෙන්නක් පුළුවන් තේරවාද ඒ වගේම අතීතය වෙන්න පුුවන් අතීතය වෙන්න ේ මේක පුළුව. කන්සප බලු තේරවාද එතකොට සමාගමේ වත්මන් කොටසිමියන් සහ සමාගම වසාදමීමකදී සමාගමේ වත්කම්වලට දායකවීමට බැදී සිරින්න අය සහ නඩු කටයුතුවලදී සාදායකල් ලෙස නම්කරු ලබන සියලු තැනත්තන් මින්න දහස් වේ තේරවාද දැන් අපි තවදුරටත් මේ ගැන කතා කොරොත් සාදායක කිවම තුන් දෙනෙක් අයිතිවෙනු තුන් දෙනෙක් අයිතිවරු. එක්කෙන එක් තමයි වත්මන් කොටස් සිමියන් වත්මන් කොටස් සිමියන් එක දැනට කොටස් දරමින් හිමිකාරත්ත දරණ අයක ප්‍රශසයක් නෑ. දෙවනිියක තමයි වර්තමානය කොළස් සවිකාරත්වය දර න්නේෑ හැබැ සමාගමක් ඇවර කිරීමකදී එහි වත්කම්වලට ඇවර කිරීමක දී ඇවර කරන ඇවරකිරීමක දී ඇවරකිීමකදී වත්කම්වලට වත්කම්වලට දායකවීමට බැඳීමක් ඇති දායිතියක් ඇති සමාගමක් ඇවර කිරීම දී වත්කම්වලට දායකළම දීීම ඇතියයි ඒ සමාගම නීතිය දෙසි හැට හැවන ගන්තිය දෙවුණු පෝගන්තින් කියනවා සමාගමක් ඇවර කිරීමේ දිනට පෙර ඇවර කිරීමේ දින්නට පෙර දි පෙර වසරක් තුළ වසරක් තුළ ඉවත් වූ අය. හොදර තේරුම් ගැන කිය එක තෙරවත්. සමාගම ඇවර කිරීමේදී සමාගම ඉතිරිවත්කම්වට හිමිකක් ලැබෙන නොගුල යිතිකරුණ කිසිවාදයක්න ඇතිකරු. සමාගම නීතියෙන් විග්‍රහ කරණය කියන්නේ ඇවර කරන දිනට පැර වසරක් තුලි වත් වෙච්චායි. දැ පි සමාගම අවුරුදු තියක් අතළයක් ක්‍රියාත්ම ගුණ පණහ ක්‍රියාත්ම ගුණ. එ මුල්ම අවරුද්දය දම්ම සමාගම ආරම්භ සාමාජික කොසින් ප්‍රවර්ථකයෙනෙ ෆෞුන්්ඩ කෙනෙ පවර්ථකය කොසි හිටියා යම් කෙනෙ ඒ දැන් අන්තිම අවුරදධිවත් වන ඇවරන්න එපිතුම මේ අවුරද්ධ දෙ සම්බර්තිස්ස එකක මයි මාසේ ජුලිමාසක අං වුණන අවුදධ ඇතුරුද. ඉවත් වනාට අද මේ ඇවර කරන සමාගමේ කිසියම් සංවර්ධනයක් ලැබුවාද කිසියම් ප්‍රගතියක් ලැබුවාද ඒ ප්‍රගතියේ ප්‍රධානොටස්කරුවෙක් තමයි අරකින සාමාජිකය. ඇ ආරම්භේ සමාට ලාබනැතුව ලාාසනැතු කැපග්‍රීම් කරල තම පෞදගි ප ද ෙම එෙම. සමාගම ොඩ ගත්තනේ එ වර්තමාන සමාගමී ඉතිරි වත්කම් සම්බාරයක් තයෙනවා දේ වත්කම් සම්බාරය ජනය කිරීමේ ප්‍රධාන බලවේගේ ඇතමයි අර පුද්ගලය. ඒ නිසා එයාටත් එයාද නැහැ මේ අවුද්ධ තුළ අඉංගුණන් අවුරද්ධ තුළි තුන යාරත් මේ වත්ක අයිත. අයිති ඉදිල එ ත් එ වක්‍රව හහිමිකරක්කස සලකන එ යත් යිති සාදායකට තේරවා. තුම්මන එක්ෙනා තමයි අධිකරණය අධි අධිකරණය නම් කරන අධිකරණය නම් කරන අපි හිතමු ආරම්බේදි ඒසා බී කියල දෙන්නෙක් සමාගම ගොඩනගන් මුල් වුුණ ඒකනුත් ඒ තමයි ප්‍රබල ඒතම මුලින් ආරම්භ කලේ ඒ තමන් සතු නිවස විකොල්ල ඒ සල්විලින්තම සමාග ආරම්භ කරන. ොටස්මනැදී නිරීම තේෙනවාද. තම අවුදු ගානක් කුලිනි වෙස්සල ජීවත්වවා අප්‍රමාණ දුක්විදිනවා. බීත් හිටිය පුත් ඒ එච්චර්ම කැපකිරමක් කළේ නේ. ඔය කියන ඒ දැනට අවුරුදු දෙකරගෙන ඇවර කරන්න අවරුදු දෙකට තුනකට පෙරඇං වුණම්. නමුත් එයා නැත්නම් මෙවැනි සමාගමක් නෑ. එයාගර කැපවීම නැත්නම් මෙනි සමාගමක් නේ. එහෙම එයාටත් පුළුවන් අධිකරණය ඉල්ලිමක්රන සමාගමන දෙන්නේ. අධිරණ ඉල්ලිම කරන්න මෝසමක් මගින් මම මේ සමාගම ආරම්භ කරන දායකුණන්නේේ මේ විදිටයි. වෙන් ඔප්පුකිරීම මගේ පදදිංජිනිිව සිික්කම තන්තැංගල කුලි නිවාසර ජිවත් වුණ වැස්සර තිමෙන නිවසනලත් මං හිටිය. ඒ ඇැපකිරරිම් කරේ ොකද මේ වගේ හොඳද ස්ොරණ මේ සමාගම ගොඩන්නගන්න. අද මමා සරණයි. අද මට විශ්්‍රාම රුපක් නෑ මට ආදයම් මාර්ගන මම සමාට අන්සභාගර රෝගී එනිසා මටත් මේ සමග වත්කමට අයිති ල්ලිමක්කරු අධිරන එි සලකල බල්ල දක සත්්‍යය නම් සමාගම ඒයවත් නම් කරනවා. ඒවත් නම් කරනවා අයවර කන සමාගම වත්කමට අයිතයකඇතිගෙන බවට එන එඒත් කවුද ඒත් අයිතිකරු කියෙන අන්ුවයි තුන්ද නාමතමයි සාදායකින් කියන. ඔය තුන්ද නාමතමයි සහදායකින් කියන තේරවා එර සහදායක කියන කන්සෙප් කොටත් සමියාකන කන්සෙප්ට කරලලාමකොද ේට්ක වැඩි ගැබුරු. තේරවාන් අපි. කොටස් මියක්ක කියන්නේ වර්තමානය දෙක කොටසක්කෝ කීපයක් මෙිල දේරගෙන කොටස් නාමල ඒකනේ නැමති සමාජිකලයකන මදාගත්ත කෙනෙක්න ඒර මතර ඇත්ත ඉතිමී ත්මකරසද ඇත්ත යිති. දෙවිනිකෙන් කියනෝ සමාගම ඇවර කරන්න පෙර වසරක්තුලි වත්තු අය. ටත් දැන් ඇවරන සමාග වත්කමට අයිතියත් රන ගොලු අයිතර ගුත් යි සමාගම ඇවරන නහුදු කීපය කර පැරිවත් වනත්. අධිකරණය ඉල්ලිමක්කරම් අධකරණය පිගන්න ඕනන් මේ පුද්ගලයා සමාගමට සමාගම දියුණුවට සමාගම වර්තමාන ප්‍රගතියට සෑහන දරදිය ඇදදගෙනෙක් කියලා අධි කරන්නේ යවත් නම් කරනවත්කමට යිති කායෙක් වසේ ඒත් තුන්ද මතමයි සහදායකින් කිය. දැන්තේනවා එ කොටස් සිමියා කියන වචනටරා අර්තාන් වෙතයි. ගැඹරු ප්‍රබලයි සහදායකෙන සංකල්පය . දැන් තේරනමයි බලමුුව අපි දැන්නවතුූදන. සමාගමේ වත්මන් කොටස් සිමියන් සහ. සමාගම වසා දැමීමක දී. සමාගම වත්කම් වටදායකවීමට වැඳී සිරිෙන අය සහ නඩු කටේතුවලදී සහදායකෙන් ලෙස නම්කරුන් ලබන සිය සියලු තැනත්තන් ඉන්න දහස් වේ. අපි ළකටයමු පතිපුරය පතිපුරය පතිරය නැ පතියුක්තය නැතං අනුයෝජිතය නැත්තම් පැරකලාසි කරු. ප්‍රතිපුරුෂයෝ කිය රක්. ඇද පස පුු ක්ක හ න හ පළලගනපා මෙතන ප්‍රතිපුරුසයැක කියන්නේ සමාගමක මහා සභහා රැස්සීමකට කොටස්සිමියන්ට ආරාධනා ලැබුණම ඒ කොටස්සිමියට ඒ මහා සභහා රැස්සීම නෝජනය කිරීමෙන් හැකියාවත් තියෙනවන අසනීපතත්වයක් වෙන තරාජකාරයක් වගේ හිතුවක්මට ක්කෝ විබාගට මුහුණදීම ඒවගේ අවස්ථාවක ඒ කොටස් සමියයා වෙනුවෙන් රැස්සීම නියෝජනය කරන්න න්ද ප්‍රකාශ කරන්න අදහස් ප්‍රකාශ කර නියෝජිතය පත් කරන පුළුව එයා තමයි ප්‍රතිපුරෂයකය නම් ගොඩක් තිහරි ප්‍රතිපපුරෂය ප්‍රතිජුක්තය අනුයෝජිතය පැරකලාසිකරු. ඉංග්‍රීසියගේන ප්‍රොක්සික පරොක්සි සීවිත සමාගමක මහාසභා රැස්සීම සඳහා ඒ සාමාජිකයකු වෙනුවෙන් පත්කරය ඔල් ලබන නියෝජිතයාය මහාසභා රැස්සීමකට යම් සාමාජිකේ නැතන් කොටස්සීමයෙක් වෙනුවෙන් සිදීමට පත් කරයවන නෝජිතය තමයි ප්‍රතිපරෂ කියන කටබාඩග කරන්නේ පතමන්ගේ භාෂාව මේක කළපගන්න පුළුවන්. එලෙස ප්‍රතිපුරෂයකුට බලයපවරන ලියවිල්ල ප්‍රතිපුරුෂ පත්තයහවත් මොනකලාසියද පෙරැකලාසයකෙන කියරෝ. එලෙස යම්කෙනෙකුට ප්‍රතිපුරුෂය වසයෙන් සහ ාගන්න බලපවරන ලියවිල්ල අප කියෙන ප්‍රතිපුරුෂ පත්්ටනත පරැකලාසය මොකද දැන් මහා සභහ රැස්සීම තියෙන සමහට සමාගමයේ අඩිටරීමේ නත්ත සවනා ාරිදි වෙන්න පුුව. බොහෝ විට සමාගින් බැහරෝර වෙනක් චේන්ජ එකක් එන්න එක්ක සමට හොඳ හොටල් ලේක උත්සෝසාලාගතමයි උතියන්නේ. ඉති එතැන්ට මේ පාරයන හෝටමයන්න බැ ප්‍රතිපුරෂශ කී කිය ඒ මගේ ලියවිල් ලක්කෝල් මම ලියවමකින් බලය පෝරන්න නතිගේ සානයේය ලියවේ විධමත් භාව ඒී භාරකගන්න අපි ලිුහ දන්න වෙනම අපට මහා සභාරැසීමට පතිපු අපට මහා සභාරැසීමට ආරාධනා කරනවනින් ආරාධනාක ලිපියත් එෙක් කළලා එකක මල් පනිට ඇතැක් කළලාට ප්‍රතිපුරුස පට ආදරසිකුත්තවර තදත පෑලනට ප්‍රතිපුරස පට පින් කල ඔෝලඩට පිරින් ක තිනේ උබවරෙන් එන්න බැරිනම් ප්‍රතිපුෘෂය පත් කරල එවන් තමයික අර්ත්ථය තයෙනවත් ඒ නිසා මම එයන්න බැරිනගේ ප්‍රතිපුරු පටේමන් නම්ද නම් එකක්න කීපයත්දන්න පුළුවන් මම මේ පැස්සීම නියෝජනය කිරීමටක්ට ෝසත්නු බපුසනතු වයි වයිනැත්තැන් ඩ ඩී නැත්තන් කේ අදවශය නම් කරන්න පුළුව තේරවා එහෙම නම් කරම නම් කළම අස්සංකරාම තමයි එයාට රැසසිීමම යෝජය කරන පුළලුව අ වන්නේ ප්‍රතිපුරුෂ පත්ේ ප්‍රතිපුරෂපත්යෙන් බලයහිම වනෙනආතමයි ප්‍රතිපරුෂය කියෙන කියන්න හරිද ඊලගට ප්‍රතිපුරුෂයගේ කාරය නැත්තන් අයිතිවාසිකම් දෙකක් තියෙනෝ එකක් නිතැතින්ම ලැබෙන අයිතිය. මොකදද රැස්සීම් නියෝජනය කර චන්දය ප්‍රකාශ කිරීම මේ මතගන විශේෂ මේක නිතතින්ම ලැබෙනු මේක නිතතින්ම ලැබෙරුම් මේක නිතතින්ම ලැබෙරුම් මේක නිතතින්ම හිමිවරුම්. හිමි වන තේෙනත්. ඕනෑම හොටස්සිමයක් ප්‍රතිපුරෂ පට්ටයක් මගින් යම්කිරෙක්ව රැසීම නියෝජනය කරන්න බලය දුන්නානම් ඒ බලය තුළ හට රැසට යන්න පුළන් චති ප්‍රකාශක පුළන් චන්ත්‍රකාශක වෙනම විශේ සවසර කොන්න. මොකද මින් යෝජතයක් හිල්ල පමෙක් ට ඔන්නන්නේ චන්ති ප්‍රකාස පුළොන්න්න එක ඔටෝපටිල ල නිතිමකකයි. දෙවනි ප්‍රතිපුරුෂ පට්ටයෙන් බලය ඇත් නම්වන්න. ප්‍රතිපුරෂ පටයෙන් බලය ඇත්නම් අදහස් ප්‍රකාශ කරන්න පුළුව. නත්තන් අදහස් ප්‍රකාශ කරන්නබෑ මේ අදහස් ප්‍රකාශ කරනගැන කතා කරනු කිෙනි නෙවී දැත්තේෙනවාත් දැම් ප්‍රතිපුරු ස පට්ටේ මුකුත් විශේෂ බල ඇදදිල නෑැ කියන්නනකු එ මෙමට අදහස් ප්‍රකාශ කරන්න බෑ කතා කරන්න පුළුවන් තමාලවාර්ලයින් සහෝදර සාමාජිකය යාගේ ආගීතැන් යාගේ සැපදදු නිවසන පුළුව හෙම කතා කරන පුළුව හැබැයි මම වගේ මම වෙනුවට මගේ අදහස් සමාගම ක්‍රියාකාරයුත්තේ ලබදායුත්තේ ගන්වත් භාාවේ බුන්වත් භාව නිස් දේවල් සම්න්ධය අදහ ප්‍රකාශ කරන්න ඒකටක බරපතල සිද්ධිය ඒ අදහස් ප්‍රකාශ කරනවා නම් ප්‍රතිපුරු සට්ය බලය දිල තිය බලය දුන්නත් පුළුවන් නැක්තැම්බ. එම් මේ මත් මේක නිතතින්ම හිමි වෙන්නේ. මේක නයිතිකොහහි වන්න ොනේ මේක ලීගලි මේ නයිතිව නයිතිකව හිමිවන බලයක් නිතතිම හිමි වෙන්නේ මේ නයිතිකව හරි ඉලඟට විගනක වරයා උඩිට එකසේ පනස්සතරන වගන්තියුව විගණකවර ගැන විවිධ අර්ථකතනසා විශ්ලේෂය කරනවා දැන් ඔබ ගිනුම් කරණය හදාාරණ සිසුන් වසයෙන් වන විස ධාර රාණුනමෑම ගිුම් කර විශෂ තරන්නේ බාපරත්්න ගෙනුම් කරනක එකනයන්නේ ගිනුම් කරන විශයටක ඉ අතිශ සමීහි පයි බල්ට වඩා දැ උබ දන්නවා කිසියම් සමාගමක කොලිෆයි චාරිඩකවුන්ටන් කෙනෙක් නැතන් වරලත් ගනකාධිකාරරි උභාග හතරම සමත් වෙලා වරලත් ගනකාධිකාරී ආයතනේ ආයතනයේ සාමාජි කට්යි මෙම්බ්‍රශිප්පය අරගන පූර්ණ වෘතිමය ගණකාධිකාරිකෙ වසේ පූර්ණ වෘතිමය ගනකාධිකාරීවරයෙක් වසේ වැඩ කරන්න අවසර ගත්තම ඒ වැනි කෙනෙක් අපේ සමාගමේ ගණකාධිකාරීවරයාගේ නිලේ සිටියත් එයා විසින් සකස් කරන ගිනුම් වාර්තානත මූල්ලි වාර්තා පිළි ගන්න නෑ. ඒ මුල්්‍ය වාර්තා ස්වාදීනව වූ විගණකවරයෙක් විසින් විගණනය කරලා සාතික කරලේ විගන්න වාර්තා කොපයක් ඇටෑජ් කරනත් තු. විගන වාර්තා කොපයක් ඇටෑජ්කරොත් පමක් ඒ මුූල්‍ය වාර්තා පිළිගන්නවා එමනත පිගන්නේ නෑ. එකතම සාමාන්‍ය සිද්ධාන්තය. එනිසා. සෑම සමාගමක් අපි දන්න සමාග්නී තියනුව ගිනුම් තැබීම අනිවාර්යයි ඒවගේම විගණනයත් අනිවාර්යි එක එක නිගැන ගිනුම් තැබීම හා විගණය නිවාර්රය තේවා ඒ විගරණය කරන්න න ස්වාදීන කෙනින්. ඒ ස්වාදිිනවෙෙන්න්නු තේරවාද දැ මගේ ව්‍යාපාරයේ අප මමයි බිරිඳයි තමයි සමාගම කරගන යන්. තේරවාද මයි බිරිඳ තයි එක කවු්ට නොස වල කරන්න පුරුවන් සවකක්වෙන්. එයා ගිනුම්වාර්තා හදනු මම මගේ සමාගම සභහපති මම පුද්ලික සමාගම ශයමණ මම මගේ බිරිධ ගණකාධිකාරිවරයේ ඇන් අපි දෙන්නවා යිතිකරු හරිනි ඇය සකස් කරන ග නුම්වාර්තා මම පරීක්ෂා කරල බිගන්න වාර්තා හදරු සාර්ථකද එක ස්වාදින නයන් ගේ අඩුපඩුමම් පෙන්වන්නේ නෑ නැත්තැන් ඇයට පුළුවන් මාර්තක එකතු වෙලා ලාබ අඩුවම් පෙන්නන්න කූරටස ලා ඩුවෙන් පෙන් රජේයට බදුවචර පුුව එ පිළිගන්න මේ විගනකවරය සුපිරි සිදු ස්වාධීන නිර්මල කෙනෙක් වෙන්නට ඕන්. ව්‍යාපාරයට යම් සම්බන්ත තියෙන කෙනෙක් වෙන්න බෑ තෙරවා. අන්නේ විගනකවරය විසින් ගිනුම් විගණනය කියල ක්‍රියාවලිය ද්‍යියත් කර අවසාන විගන වාර්තාව කදන්න වන්න. අපි මේ විගණන ක්‍රියාවලියදී විගනකවරය දකින්නේ මුරබල්ලෙක් විදිරණෙවෙයි දඩබල්ලෙක් විදියටටයි. මුරබල්ලගේ රාජකාරය නොවෙයි දඩබල්ලාගේ රාජකාරරි ඉෂ්ට කරන ජනැත්තිය විදිර තමයි විගණකවරය දකිින්. තේෙනවා උදහර වස ැ මුරබල්ලෙ කරන්නේ අමුත් එක්කාම බුරණම සීමන් එහට යවරෝ යාගේ රාජකාර වරම ස නිදාාගන්නවා. දඩබල එ මෙමන දඩබල වැේ රන් ෑන් සදබදන ඩබල් හරිම උපෙක් සසාගතයි හරිමි ූක්ෂමයි බල්ල මේන්න කවු්ද මොකොට දෙන්නේ ය ගමන් බිමන කොහොමද යාගේ. ් එක කොහොම දෙ අයින ම කොරගං කරන්නද මෙ දන්න කෙනෙක් ද නොදන්න කෙනෙක්ද විදදට පසේ දඩබල්ල බලන මෙයා මොනොහරි අගතියක් කරනවද. අගතියක් කරනවනම් වහම ක්‍රියාත්මක වෙේරුණේ කෑල්ල කඩාගන්න. ඒකෑල්ල රජේ රසපයික්ෂක වරයට වවම් පසමකොදේ අපිට කෙලින්ම් ආපු අමුත් කෞද කල හාහයන්න පුළුව. හම ඩබල් හරි සූක්ෂමයි ඒ වගේ විගන කවරයා සූක්ෂමයි විගණනයේදී වෙන්න ගෙනුම් වාර්තා පරීක්ෂා කිරීම නොවේ. පරීක්ෂාකුත් වෙනතමයි උත් විගනය කියන්නේ ගෙනුම් වාර්තා පරීක්ෂාකිරීම පමණක් නොවේ. තෙර ඊට එයාගේදයක්. එනිස විගන කවරයක් බොහොම ගැඹූරින් විචාරාත්මකෝ පරීක්ෂණයක් කරනවා. මොකද මේ කරන්නේ ව්‍යාපාරයේ මුල්්‍ය වාර්තා ගිනුම් කරන ව්‍යාපාරය මුල්්‍ය වාර්තා ිෙනුම් කරන මුල්ධර්මල්ට අනුකූලු ඒ වගේ පිළිගත් ගිනුම් කරන ප්‍රමිතීන්ට අනුකූල්ලු සකස් කරලා තියෙනවද සහ ඒ ගිනුම් වාර්තා තුළින් ව්‍යාපාරයේ පිළිබඳ සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිබු කරනවාද කාරණ දෙකක් හයිලෙට් කරගන්න කාරණ දෙකක් ශක්ෂාත් කර කන බල විගනකවය මකද පලන කරන ව්‍යාපාරය ගිනුම් කරන වාර්තා පිළිගත් ගිනුම් කරන මුල්ධර්ම සහ පිත් ිනුම්රන පමිතිතන්ට අනුව සකස්රල තියෙනවද දෙවනියක සකස් කරල තියෙන නම් ඒ තුළින් ඒ ගිනුම් වාර්තා තුළින් ව්‍යාපාරය පිළිබඳ සත්‍යහා සාධාරන තත්ත්වයක් පිළි ිබෙන වාද කියල තහුරු කරගන බලනු. එම හවරුරගනිමින් ලිකිතෝ එයාගේ මතයක් හදනෝ හදලේක මූල වාර්ත ට රයිජ කරන ාද එක ගන වාර්තාව කිය තර තමයි ඒ ගෙනුවාර්තා පිගනිතකොට ිගනකවරයගේ විගන්න වාර්තා අන ගෙනු වාර්තා පිගන්නන්නේ අරිනි. සමාගම්මල මුල්්‍ය වාර්තා පරීක්ෂාකිරීමටත් ඒවාතුළින් සමාගම් පිළිබඳ සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පෙන්නුම් කරේදයන්නත් නිවැරදි ගිනුම් කරන මුලදරමුවලට අනුකූලව මුල් ප්‍රකාශන සකස ඇත් දෙයන්න පිළිබඳවත් ලිකිත මතයක් පලකිරීම සඳහා විච්චා රාත්මක පරීක්ෂණක නියලීම සඳ පත් කරනු ලබන ස්වාධන සුදුසුකම් ලක් පුද්ගලේ මින්න දහස්මි. හරිනි. සමාගමක මුල්්‍ය වාර්තා පරීක්ෂා කරන්න ඕල් පරීක්ෂා කිරීමටත් ඒවා තුළින් සමාගෝ පිළිබඳ සත්‍යයා සාධාරන තත්ත්වයක් පිළිබිබු කරන්නේද යන්න. නිවැති ගිනුම් කරන මුල දරමමුල්ට අනුකූලව මුල්ල මුල්ල ප්‍රකාශනඇත මුල්‍ය වාර්තා සකස් කර ඇද පිළිබඳවත් ලිගිතෝ මතයක් පල කරීමට විචා රාත්මක පරීක්ෂණක නීලිමි සදා පත් කරු ලොබන ස්වාදීන වූ සුදුසුකම්ලත් පුද්ගල එක් තමයි විගරරේ කියන්න. මකද මෙයා හරිම විචාර සීලි කෙනෙක්. මෙයා දැන් ගිනුම් වාර්තා පරීක්ෂා කරනවා කියන්නේ අපේතුම යන්ත ලජරේ යන්ත ගිනුම තියරෙනවා යත්‍ර ගිෙනුම තියෙනවා බැරට යන්තගෙනනම හට තියෙනවා රෘපියල් මිලියන දහයක් එක ලිියන දහැක ඇන්ට තියෙනකට තියෙනු.ය බිලි බෑ බල මලියන යකයි බිඳු කියද හයයි. හරි ඒමන මේ ඒක කනේ විදඳන කර කත්තන්න ඒටඩ ගැඹරු මේයා බල මේ යන්ත්‍රයේ ඇත්තටම ිලියන දහැක යන්ටයක්ම ඕනෙද ලියන දැ යන්තයක් ඕනක් ිලිය දැක යන්ටයක්ම ඇනෝුම් කල තියෙනවද බල ඕරේ චෙක්රනවා.ඒ මිලන ැ ඇන්ටේ ඉල්ල පපුදර ඇවිල්ල තිෙනවද බල ඉන්වසිය ජීාර එක බාරගත්ත කිය තියෙනවාඒ බල්ල බල ඒ වගේ ගැමුරුයි ගැමුරයි විශේසේම දැන් මේ අන්ත්‍රය අවශ්‍යකක්ද අනවශ්‍ය කරන්න ඇයි ගත්ත අන්න එතනට මේ පත්ව වන ගැඹුරු. ගැමුරු පරීක්ෂ සක්ෂ පරික්ෂාව ඉලකට සත්‍යහා සාධරත්වයක් කියනකද. මේ මූල්්‍ය වාර්තාවලින් පෙන්වන දේවල් ව්‍යාපාරයේ සමාගම හා සබැන්දිව සසඳන කල සමාග හා සබැදිව සසඳන කල අනිවාරෙන්ම සත්‍යහා සාධාරණ වෙන්වා. ඕක අප උදාහරගින් පැදිලි කර ගමමුකු දැන් අපි මේ උපකල්පනය කරන සමාගමෙන්ක් සමාගමි සිදුවන බිස්්නස් එක කතා පිතම බෝජනනාගාරයක් පෞත්තගෙන යමකර රෙස්ටරට් එකක් කියල හරිද. ඒ රස්ටරන්ට එක ඇතුළු රිතාව වර්ගඩි ප්‍රමාණයනුව තියන්න පුළුව සාමාන්‍ය මේස අටක් තියන්න පුළුවන් එක මේස කතරදනාගාන අටවරක් කතර තිස් දෙනකුට එකවර වාරලා කෑම කන්න පුළුවන් ඉටට බෑ එතුර මේ මුල්්‍ය වාර්තාාවල ශේෂපට්ටේ තුළ ෆනිිච්ච ගෘහභහන්ඩ කියල පෙන්නනවා ලක්ෂ විස්සක ග්‍රෝභාහන්න නමුත් භිගනකවරට පේනවා ග්‍රභහන්දයක් බලද්දහම ලක්ෂ විසක දේවල්න්නේ සාමාන්‍ය දැවුලිින් හඳපු මේසටක් තියෙනවා සාමාන්‍යද දෙවලිහ පුටු තිස් දෙගත් තියෙන. ලක්ෂ විස්ස කටන්නේ තේනවා. ඒට බල මුකද්ද මේක සත්‍යතාවේ මේක සාධාධ චර පෙන්නුම් කරනකු. අනිත්්‍යක පේදමු ඒ දහරිතා වෙනුව මේස අටයි පුටු තිස් දෙකයි නම් තියෙන මේස වි්සා. පුටු තියන සීිය අන්න සාමාන්‍ය අන්න සාමාන්‍යය එමන සත්‍යහා සාධරතත්ය පෙන්නුම් කරන්නේ. ඒමන මේසාටයි පුටු තිස් දෙකයි තියෙන අවශ්‍ය අවශ්‍ය භෝජනනාකාරයක් නං. පෙන්නුම් කරන්න මේස දෙකයි පුටුවටයි ඒත් ඒත් සත්‍යන සත්‍යයා සාධාරණය බංකිික තේරු අන්නේ වගේ සත්‍යයා සාධාර් සතවයක් පෙන්නුම් කරනද කියලා නිවැරදි මතයක් පර කරන්න මේ විචාත්මක දන කරන යදින යියු්තු ච්චක තම ගකර හ කිය අපි ලඟකටයමු හොඳ විගනවරින් පත්කිරීම. දැන් විගණනයේ සඳහා විගනකවරු ඉබේ පහල වෙන්න ෑන්දරුණ ඉබේ පහල වෙන්න තේරවාන් එනිස විගනකරු පත් කරන්න පත් කරන දෙයාකාරයකි. පළවිනිික තමයි වාර්සිික මහාසවාරයක් ේද ඊළඟ ගිෙනුම්වර්සය සදා බිලෙක් භිගනකවරින් පත්ළ පත් කරන්න ඕ. හැම අවරුද්ධකට වරක්ම වාර්සික මහාසවාරැීමක්තිය න මාජික ඇඳවල ඒ වාර්සික මාසභ රැසීමේදී. යම්කිසි සාමාජිකයකොට කොටස්සීමිකට පුළුවන් විගනකවරෙක් නැත විගෙනකවරු යෝජනා කරන්න. ඒයගොල්ලගේ සුදුසුකම් ඒගොල්ලන්ගේ කීර්තිනාමය එගොල්න්ගේ රිජු භාවය අවංක භාාවනි සාධක සලකලකළ හොඳන හොඳ කියල සමාට සංවාධයක් පොත්තල වැඩිදිනාගේ චන්දයෙන් සම්මතකල දෙකෙන් එකට බනි චන්ද යෝජනව සම්මත කරන. පිකෙ සාමාන ෝජනා කය ඒ එකර සාමාන්‍ය යෝජනා සම්මතිය විගැකරපත් කරන්නගට. අපි හිතමු එක් සාමාජිකයෙක් එ කියලා එක් කියල විගෙනකවරේ යෝජනා කරනවා තවත් සාමාජිකයක් වයි කල භිගනකරේ යෝනකරත් ොදයි නිවාරම චන්දු මිසමක් කරන්නේ ඒ චන්ද විමසීමේදී දෙපැත්තම සමබරනම් චන්ද සීය සී පනාක්ට සීම පනාව වයිටමකො පත් කරගනබෑ එමනත්තං චන්දවිමසීමට පෙරම මහසර ැසමතය අක්පදු පෑහයක් කියල පෑ හේම පෑ හයක්ති ලොකු විවාදයක් ගිය. ඒ ගොල්ලගේ අඩුපාරු පෙන්නලා තේෙනවා අන්තුරු චන්දමසන් වෙලාවක්න මුකද රැස්සීම තියන්න තියන්න සෙඩුලු කරපු වෙලාව පසේ රැසමිල් බන්න ොන් එමනන්න මහාහසවාර ැස්සවිි විගනොරෙක් පත් කරගන පොහසත්තු වනා නම් දෙවනුව ඒ බලය තින කාඩ්ද කාඩදේ තියෙන්නේ සමාගම් රේෂ්ටාර්රයාටයි එයා පෝසත් වූ හොත් සමාගම් රේෂ්ටාර්රයා විසින් භිගනකවරුවිගනකවරයෙක් පත් කරනු ඇත හරින් වාර්සික මහා සභහරැස්සේේද සමාගම මේ සාමාජිකෝත තමයි විගෙනකරු පත් කරන්න යම්හෙකින් එයා පෝසත්තු නෝතින් දෙවනෝ බලහිදදිල තින සමාගම් නේතිය සමාගම් රේෂ්ටාර්රයාට එහමයි විගනුකරු පත් වෙන්නේ ඊලග පි බලමු විගණකවරුන් ලෙස පත්කිරීමට සුදුසුකම් සමාග නීති එකසී පනස්ත්ව වන ගන්ති සුදුසුකම් දෙක් දක්ව දෙකෙන එකම් විගනකවරයෙක් වසයෙන් පත්වෙන නම් විගණන ක්‍රියාවලි දෙන්න නම් සමාගම මෙට මේ සුදුසුකම් දෙකෙන් එකත්තියෙන් දර. එකක්ටම සේ ලංකා වරලත් ගණකාධිකාරිය ආයතනය සාමාජකයකු වීම හෝ චාරිටි ස්ටට කලමයි සේ ලංකාවරලත් ගන ආධිකාරිය ආයතනයේ වලක් ගනකාධකාරී ආයතන පවතනු විභාග සියල්ල සමත්වෙලා ඒක මෙම්බ ශිප්ය කාරගණන තේර අරගත්ත කෙනෙක් වඩුවු සාමාජකෙක් වෙන්න්නු මෙබ ශිප්ය ගත්තමතමයි සාමාජයකක් වේ එයාට පුළුවන් ිරු විිරනය කරන්න සමාගමල හෝ එහෙම නැත්තං ලියාපදිංචි විගනකවරයෙකු වීම මේ කියන්නගුල අහල ඇතිය උබට තිස්සරට කරන්න පුළුවන් රජේ විගණන විභාගගේ ශ්‍රී ලංකා විභාග දෙ පර්ත්මින්තු පොත්තන රජයේ විගණන විභාගේ සමත් වෙච්ච විගන විගන නිල් දහරින් ඉන්න හරි ඒගොල්ලංට වෙනම තියෙනවා වර්ලත් විගනකරුන්ගේ සංගභයකිල ඇසෝශීෂණ එක සංගමය ඒ සංගමේ මෙ ිපය ගන්නන් අන්නෙකොරතුමයි ලියාපදිංචි විගන කරේ කියන්න. එක්කෝ චාරිකවුන්ටන් කෙනෙ ඇද ලියා පංචලාතින ාන නිස්ට එකේ එක්කෝ විගන වරලත් විගණ කරේ ලියාපදිංචි විගනෙන වරලත් විගන කවරේ. ඒ දෙක් ඒ සුදුසුකම් දෙකෙන් එකක් තිබේනක් තිබේෙනනන්තමයි සමාගමක ගිනුම් විගනක හැකි ඊලගට. විගනකවරයෙකු ලෙස පත් කළ නොහකි තැනැත්තන්න. විගනකවරයෙක් වසෙන් පත් කරන්න බැරිිය ඇත්තින්න. සමාගමලේ. තහනම් අඉන්නවා. ඒ තමයි සමාගම අධ්‍යක්ෂකවරයෙකු. සමාගම අධ්‍යක්ෂකවරයෙක්, විගණකවරෙක් වසෙන් පත් කරෙ කිසි මාර්ථයක් න තෙරුමන් ය ඇ ේතු. දැ සමාගමේ ඕගුල්ලොුත් අධ්‍යක්ෂමන්ලීන මත් තින්නවා. මවෝ විගනකවරෙක් කළුත් මොකදන් ම ඔගුල්ලුත් එක්ක එකම මේ සේකම. තු වාල් අපි තිීරණ ගන්නන්නේ මට පුළුවන් සමාගේ බෝදවල් වහන්. හෙළෙදරව කළේද ෙ හෙළදරව නොකටවසන් කරන්න සාර්ථක වෙන්නේ. පක්ෂපාතිය විකරණය කරන පුළුවන් පක්ෂපාතිය බෑ තේර පක්ෂපාතිවු විකරණය කරන්න නිසා ිරිෙක්ටක සමාගමයේ සේවානීක්චුකයකු අධ්‍යක්ෂයකයකු නොවන සමාගවේ වෙනත් තනතුර වඩ කර සේක. ඔබ ෘත්තිය චාරර්ඩෙකවන්ටන් කෙනෙක් ඔ ෘත්තියෙන් වරලත් විගණ කවරේ චර ොඩිට කෙනෙ ඔ මේ සවාග ැක ාව කර ඔබට විගන්න කරන්න බේ ඔබට විග විගන දරුම තියෙනවා නොතු වාදදිරන ඇන්දරු වාදිරිනයන් වාදිරෙන්වා තෙරවාද තුන්වනක තමයි. හවුල්කරුවකු වන හෝ සමාගම අධ්‍යක්ෂවරයක වගේ සේවා නීක්තිකයකු නම් ඒත් විගන්නේ කරන්න බෑ. මේක කියන්නේ සමාගමේ අධ්‍යක්ෂහොරෙක් මමන්. හරිද මට වෙන හුල්‍ය ආපාරයක් තිේෙන එමිරන්නකු මම සාමාගම අධ්‍යක්ෂවරේ. බැර ම හොල්යා පාරිකුත් කරගන යනවා මයි තව කෙනෙක්ක්. ඒවා ච චාර්ටෙකවන්ටන් කෙනෙ ම ඇත්තකත පාර්්නිශුපක කියයන්න. මම යාට කියනවා අන්න අපේ සමාගම විගන්නවරෙක්වසමං ඔය ෝජකන පත් කරන්නග. ස්වාදල නෑන ඒත් ස්වාදලන නෑ. ඇයි මගේ පාන ශිප්ික පාට්න කෙන. ඇති මටපුලුව ඇව මෙහවා මට ඕනු විදර විගන්නය කරන පුලක්. එන සත්්‍ය තත්වේ හෙලිදරලවෙන්න නෑකි. විගරනේ අපක්ෂ පාති වෙනනන්නේේ ඒේ රයනන් ඒන්ස එකයි හවුල් කරුක් කිය වන හෝ. සමාගේ අධ්‍යක්ෂයවරයගේ සේවනි යු්ිගේ ඒමනැතම ව්‍යපාරයක්ක්තිනවැර සෞුල්්‍යආාර කකර තවස් සමමාගමක්කර මගේ පුද්ගලිකු ව්‍යාපාරයක්තිීම ඒක වැඩකරන සේවකයක්තම ඔබ ඔබ ෘත්තිය ගණනකාධදි කාරිවරය කිය වලත් ඔබ ෘතියන් වරලත් ගැනකාධ කාරිවරෙක්න ඔබ ම වැඩ කරන සේවකි මං ඔබ පත් කරන ිගනකරේ ඒත්ස්වා ඒත්ස්වානනය මට පුල ඔබෝම හේවන් එන ැයි ඉලකට සංස්ථාපිත මණ්ඩලය ලංක ස්ථාති මන්ඩලයන් කීපයක් තරන් ඒ සි න්ඩල ග රජය සංස්ථා වරත් බැවිගරණය කරන ේනවා දුන්න වගේ ඇහැරන්නු මේ මේ වගේ යගන්න නැතුව විගණකොරේ පත් කරනවා ැන සමාගමට කිසිම සමීප සම්බදධයක් නැති ස්වාධනය කෙනෙක්ව විගණකරය කොසි පත්වෙන්. ඊලඟට විගනකවරයා සමහරවිට මේ විග විගරණ ක්‍රියාවලිය අවුරුදු ගානක් තිස්ස කරනවා.ර් වර්ය පුරාම කරන. ම වර්ස ර වරනවා කරලා එය විගන්න වාර්තාව හදන්න ෝනේ වර්ශය වසන. මුූල වර්ෂය වසන් න පෙර විගන්න වාර්තාව දෙන්නවා.දැමේ විගණන ක්‍රියාවලිය කරනකොට සමහරාතරන සේවකයවෝ මේ විගනකවරට පුදම බයක් දක්වනවා. සමහරාතරල විශේසේ කවන්ින් ඩිපර් මන්ට් එක ගිනම් කරන න්ේ වැඩ කරන ල. ගොල්ල එදාට උදෙම්ම යනවාගතේ ද පිහන මුොකද මේ කලබලේ අද අපේ අද අපේ කැපෙෙන්ට ඩිටල පයින ඩිටස්ල කියය උඩටල කියලා කියෙන වැදි විහර ඔඩිටල පනවා හර න ොමද ඩිටස්ල පරිනවා ප ඔඩිටස්ල පණනවා මොකදේ සොරය බලන් බියජනක සොරයක්න ඔඩිටස්ල එනමන පනිනවා දොරවල් කඩාග වහලවල් කඩාගන එනවාගේ කියන්න මුකද බිහිතිකාව. ඒ මොකද විගණනය කෙරෙහිතින වැරදි මතය අපි. අපිහිතනො මේ විගනය කියන්නේ ගිණුම් කරණාන්සේ අපේ ගිනුම් කරන කටේතුවල හරි වැරැද්ද අල්ලගන්න තමයි මේන්නේ. අපේ වැරදි පෙන්නාව ටොප් න්බට එක අපට අනිවාර්ම ප්‍රමෝෂණක කපාදු කර අපි රැකාව නැර පාරි හමකක් නෑ එම එකක් නෑ විගනකවරය කිසිව බෑ පෙන්න්න න්නේ විගනකවරෑ වෙන්නේ ගිනුම් කරණාන්සේ නියුතු සේවකයන්ගේසේවා දුරුුවලතා අල්ලන්න නෙවල්. එයා එන්නේ මුූල්්‍යවාර්තා ගැමරින් අධ්‍යනය කරලා පිත් ිනම්රන මුරදර්මයන්ට අනුව මුල්ල වර්තා සකස් කරලා තියෙන මද සහ ඒ තුළින් ්‍යාපාරය පිළිබඳද සත්‍ය හා සාධාරන තච්ව පෙන්නුම් කරනු දෙගල ලිතමටයක් හදන්න. හැබයි ඒ මතය හදන්න එයා විගෙන මුල්්‍ය වාර්තා පරීක්ෂාකිරීමේ දී ඔටෝමැටිකලි සේවකෑන්ගේ වංචා දූෂන එල්ල දරවවෙන්න පුළුව. නමුත් විගෙනකවරයාගේ විගණන ක්‍රියාවල ලක්කය රදදි හ වචාදශන අල් ගරනම ඔට මටික ෙන්න්න පුලුව ඒ ඒ පිළිබඳ සඳහනකුත් විගන්න වාර්තා තියෙන පුළුව තියෙනවා. ඇතකොට බිගන්න වාර්තා කතුළත්වන්න කාර මේයි. එකක් තමයි සමාගම්පනතේ නියමැන්ට අනුව කටයුතු කර ඇති බව. තැ සමාගම් පනතින උත්තියනවන ගිණුම් පෝත්තගනයාම සහ භිගන්නේ කිරීමේ ක්‍රියපිළිවෙ පිළිබඳ සීමාවන් අන්නේ සමාගම්පනතින් නියමන්ට අනුව කටයතු කර ඇති බවට මෙයා විගන වාර්තා සඳහන් කරඩුව. ඉළකට වඩලත් ගන කාධදිකාරයා යතනේ ගිනුම් කරන ප්‍රමිතින්ට අනුව කටයුතු කර ඇති බව. ශ්‍රී ලංකා වරලත් ගන කාධිකාරයා යතන තමයි ගිනු කරන ප්‍රමිති හඳුල දල යෙන එල්ලස් ලිගන් ගිනම්රන ප්‍රමිතිීට අනුව ගිනුම් කරන ක්‍රියාවලිය පෞත්ව ගැ ගිල තියනෝ කලමේ මතයක් පලකරන්න දෝ තුන්වෙෙන කියන්නේ මූල්්‍ය ප්‍රකාශ විගනනයට අවශ්‍ය වාර්තා තොරතුර ස වෙනදයක් ප්‍රමමාව පරදි බුරේ දය. මෙයාගේ විගන වාර්තාය පෙන්නුම් කරන්න මෙ විශේසිෙන් සඳහන කරන්න මූනේ මූලි ප්‍රකාශ විගනය කරන්න. අ්‍ය සීරුම වාර්තා ලදුපත් වෙන්න පුළුවන් වෞචර ඉන්වෝයිසි ඇනවූම් ඒ ඒ තොරතුරු ස්බෝලාට සේව කැන්ගේ කළමනා කරුවන්ගේ ප්‍රස්ථ කල වාචික තොරතුරුගන්න ඒේවා අඒ ඒ අවශ්‍ය වාර්තා තොරතුරුස වෙන දැ ප්‍රමාණවත් පරිදි ලැබුණ ගෙන සඳහන් කරන්න. ලැබුණ නැත්තන් ඒ බෝ සඳහනරන්න අපේත බහන්ඩ නයට විකිනීම සම්බන්ධයෙන් ඇතැම් අවස්ථාවල ලැබේතු ඉන්වොයිසි මාතරපත් නූවතර පෙරයින්වොයිසි විමර්ශනය කරමින් උපකල්පනය කරමින් බිකුණුම් සම්බන්ධ පරීක්ෂණය කළ ඒ වගේ ඔය පෙන්න්න නඩුපාගු එක මේ භිගෙන වාර්ත කිසියම් දෝසයක් ඇතුන ඇතිවෙන්න ැක් මේ ඒ හේතුමකතු මට මේ වාර්තා ලැබුන්නේ මට මේ තොරතුර සේවකෙන් ප්‍රශ්ක කලලා ලැබුණනේ මානතොරතු බු කියල දානොද තො ඒගේ විගන්න වාර්තාව සුපිරිසිදුුව නිර්මලයි තේෙනවාද එයා පඩු පඩු ඒ අ අඩුපාඩුවටයට අත්වතමයි මංමේ මතය පල කරන්න කියල ඇහි රව කරන්නුව.ඉල්කට මූල්්‍ය ප්‍රකාශ තුළින් ව්‍යාපාරය පිළිබඳ සත්‍ය හා සාධාර තත්වයක් පිළිබිපු කරන්නේ දෙන්න ඇතුළත්බඩමනේ අවසන් වසේ මේ මුල්්‍ය වාර්තාාව වලින් ගණදනු වලින් ව්‍යපාරය පිළිබඳ සත්‍යහා සාධාරනතත්වය පිගතයහැ මටමේ අ පිබිබ කනවාදගෙන අවසන් වසන් හෙදරවගරන්න ටෝලි පැදරීණ ඉලඟට සමාගම් සම්බන්ධ ඉලට වැදගත්ම පර්ශවයක් තමයි අධ්‍යක්ෂකවරු. ටරෙක්ටර්ස් අපිදැ පාඩම් පරිච්චිද කපයක් තිස්සේම කතා කරන සමාගම අධ්‍යක්ෂකවරු අධ්‍යක්ෂකමන්ලය ම අධ්‍යසුර එක්නැ කියවට අධ්‍යක්ෂක අධ්‍යක්ෂක ලි කීමසරයක් මොද ප්‍රතිවාදනය කළාට අධ්‍යක්ෂකවරයක් කියන භූමිකාව හඳුණු ගන් පරිච්චේ දේතව අපිදැම්මි ගත කරමින්ින් ඩිරෙක්ටර් ඩිරෙක් අධ්‍යක්ෂවරයක්ම සාමාන්‍යයකපට මතක් වෙන්නේ ටයිකෝඩ් ඩාගත්ත සුපිරි වාහනය කනැත්තං ලක්සරි බිහි කරලෙක් ගමන් කරලා කාරයයාලෙන් බහි නේවගේ චරිතයක්න හෙම වෙන්න පුළුවන් නොවන්න පුුවන් තැ මමදන්න සමහර අධ්‍යසර වල ඩොක්ට රට දක්වගේ ආචාරුපාදය සවච්චය. බහම සිම්ප සහරනින් ප කලසමක්කදර ටිෂට් ඇද මෝඩ බයික් එක නැත්ත කැබස විස්ස ගැවිල්ල කාරයාල්ට ඇන් හිතන්න බෑ තේරවන්. අධ්‍යක්ෂූර කියන්නේ සමාගමක සමස්ථ කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳ තීරණ ගනිමින් එකී ක්‍රියාවලිය පවත්වාගෙනයාම සඳහා කොටස් හිමියන්ගේ චන්දයෙන් එකන සාමාන්‍යයෝජනා සම්මතයක් පත්කරුන් ලබන අග්‍රකළමනාකරුවන් මින්න දහස වී. එක වැදගත්ම එක තමයි අග්‍රකළමනාකරුවන් වැදගත්ම එක තමයි අග්‍ර කළමනාකරුවන් අග්‍ර කළමනාකරුවන් අග්‍ර කළමනාකර නැත්තං ප්‍රධාන විදායකයින් නැත්නම් ප්‍රධාන විධායකයින් තේරවාද සමාගමක සමස්ථ කළමනා කරන ක්‍රියාවලිය මනෙන් පස එකක සමස්ථ කළමනා කර ක්‍රියාවලේ පිළිබඳ ීර ගනිින් එක ක්‍රියාවලිය පවත්වා කෙනයාම සඳහා. කොටස් හිමියන්ගේ චන්දයෙන් එකැන සාමාන්‍ය යෝජනා සමතයක් මගේ දෙකෙන් එකර වැඩ පිරිසක් චන්ති පෞච්චි කරනු. ොටසමගේ චන්දයෙන් පත් කරනු ලබන අග්‍ර කළමනාකර න තම් ප්‍රධාන විදායකින් තමයි එක්සිකරු පිසස්සක තමයි අග අධ්‍යසුරු කියන් කොටම අග්‍ර කළමනාකරු සමානය ප්‍රධාන විදහයකෙන් කෞතිම විදායකයක් කියන්නේ. එක්සිගුරු පිස කියන් විදහ කියන තීරණ ගැනීමට බලය තියෙන තේ මෙතිී මන්තු මේ යා මූික ගුණනාකට දෙකක් දකින්න පුුව එකක් තීරණ තීරණ ගැනීමේ බලය හරිද එකක් එකක් එයා ඇයටත සහකරුවන් 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 සිටීම සහකරනු සිටීම හරි එකක් තමයි තීරණ ගැනීම බලතල තියෙනවා හිමිකරුවන් වෙනුවෙන්. අනිත්තක සෑම විදහයකය කරම කිසියම් සහර පිරිසක යටත්ස්යකුටිසක්ක ව යාාතමයි විදහැකින් කැන එවැනි විදහයක කතමා අරම නාකර ගුතමයි ිරෙක්ටල ල හරි ඉලඟට අධ්‍යක්ෂගුරුන්ටදාල ව්‍යවස්ථාපත විවිධාන අධ්‍යක්ෂ වරන්ට අදා විවස්ථාපිතයේ වි ධාන ේපයක්ක් ප ැර ැනට. එකක් තමයි සංඛ්‍යාව සමාගමකට අවම ලෙස එක අධ්‍යක්ෂකවරයකු සිටතු අතර පොදදු සමාගමකර අවමෝසය කියදෙන දෙන්න එක අපි දන්නවන දැන් පහුගගේ පරිචක්්චේදලි තාවුණන තේර පෞද්ගිලික සමාගමකට අවමසයෙන් අධ්‍යසුර කෙනැයි. ඉන්න ඕනේ තේරවාර පොදු සමාගමකට නිවාර්රයෙන්ම කියදෙනද දෙන්න සාමාමන පොදුවේ සමමාගරට පිගෙනෙක් කෙනැයි කියල පොද සමාගමකට විශසේ ම දෙන්න කන්නට ඕන ඉලඟට වයස. අවරදු දහට වැඩිවෙන්න ඕනේ අවරුදු හැත්තෑ වික්මන්න බෑ එ දහටත් හැත්තෑවත් අතරේ වයස වයිස්කාන්්ඩය කෙනිකුරතමයි මේ දරයක් දරන්න හිමිකම ලැබේ. යෝජනා සම්මතයක් මකින් වය සැත්තයෙන් පසුදු එක් වර්සයක්ක් සදා සේවිදි කරන්න පුළුව දැපික් දවසල අවරුදු ගානක් තිස අපි වාර්සික පත් කරමුගොද හොඳයි කැපවීමෙන් වැඩ කරන ඒයාගේ රාජකාරය දෙම දේවත් වෙලා සල කරන ට ඔන්න අවුදු හැත්තඇව සම්පූර් නාාමත් එය නිකම්මිවත් කරන්න තුව යෝජනා සම්මතියක් ෙන සාමාන යෝජන සම්මතයක් මින් තවත් අවුද්ධ කට පමණ දික් කරෙන පුරුව ඉහ හැටන්න බේ එන සාමනින් අපි කැන්නේ ඩරක්ට කෙනක් වෙන සදුසුම් ඇතිව ය වුද් හටයි හැත්ත ඇතර තෙරවන් ඉලගට පත්කිරීම. වාර්සිික මහා සවාරැ සවිදි කොටස් සමියන් විසින් සාමාන්‍ය යෝජනා සම්මතයක් මින් සාමාන්‍ය යෝජනා සම්මතයක් මින් දය පත් කරන්න තේරවත්. වාර්ික මහා සභාරැසිි කෙන වුරුද් කක පරක් පොත්තනය එක ඒ වාර්ික මහා සභාරසීමේදී ඊළඟ වර්සය වෙනුවෙන් ඩිරෙට පත් කරන සාමාජික කෝමද සාමාන්‍ය යෝජනා සම්මතයක් මගේ ඒ යෝජිත අද්‍ය ඇසුරු නම් කරල චන්දුව මෙසීමක් කරලා දෙකෙන් එකකට වැරි චන්දී සම්මත කන යෝජනාගතන ස පත් කරන්න. කාර්භාරය තමයිසාංගමික වි්‍යවස්ථාවලේ දක්වා ඇති කාරයෙන් තමයි ඉටු කරන්න පුළුව. අධ්‍යක්ෂකුරුන්ට හිතුවක් කාර විදියට තනිතීරණ මත් තමාග බිමත පපරි ගඩ කරන්න බැනිතරම සමාගමයේ වි්‍යවස්ථාවන නැතන් රීති මාලාවන්න අසාංගමික ව්‍යවස්ථාවලී සඳහන් විදිවිධහන පිළිපදිබින් ඒවට යටත් තමයි කාරයභාරෙන් කරන්න ඕන මොනවදේ උදාරණක් වසේෙන් සමාගමේ ප්‍රතිපත්ති තීරණය කිරීම සමාග මේ ප්‍රතිපත්ති තීරණය කිරීම කරන්න කරන්න නිඩට බෝඩ් එක මොව ප්‍රතිපති ගැන සමාගමයේ දර්ශනය. සමාගම මොනුවගේ දර්ශනයක් දෙකන්නේ. ලාබ උපරිම කර ගැනීමේ දර්ශනයක් ද. ලාබෙටට සේවය උපරිමකිරීම දර්ශනයක්ද. සේවාව තුළින් ලාබ පේමි දර්ශනයක් දෙවගේ ප්‍රතිපත්ති තීරණය කරන අධ්‍යක්ෂකරු. ලාභ බෙදනාආකාර ීරණය කිරීම. සමාගමක් වාර්සිකව ලාභි උපැදදෙවුවොත් ඒ ලාබෙන් කොච්චරක් සංචීතවසය නොදවගන්නවද තේෙන. කොච්චරක් කොටස්සිමියන්ට ප්‍රතිලාභ ගවන්න ලාභාන්ස වසයෙන්. අපරන අන ෙදනාරග කයි කොටසක් ලාබාන්සෝසයෙන් ගවන් ලබාදෙන්ඩෝන කොටසක් අනාගත පුළුල්කිරීම් නවී කරන සඳහ පාච්චි කරන අඳවගරන්න න සංචත වසය. ඉකට බාණ්ඩහසවා නිෂ්පාදනය පිළිබඳ තිරන ැනීම. කුමද නිපදවන මොනුවගේ බාණ්ඩසේ වදනිපදවන කොච්චර ප්‍රමාණයක් නිපදවනොද මොනුවගේ මිලකට අලිවිකරහැ හණ්ඩ හදන්න අදවෝසයෙන් තිනෙන ඒ වගේ බහණ්ඩේ පරිසර හිතකාමිලිස පදවිතු හන් ඇතික තිීරණ කිරීම කරන්නේ ඩට බෝඩ එක හඟට සංවිධාන වියව්හය තිීරණය කිරීම මත ඕගනයිේෂ ක ක්ය මතකන ඕගනයිසේෂනල් ඉස්ටක්යක සංවිධාන ව්හය තිීරණය කිරීම දැ ඒකැන තනතුරු ඉහෙල සිට පහලට විධ තනතුර බවිදිලයානවා එනම් ඉහල ට පහලට අධිකාරයම ගදද බලතල මේ වගේ මේ වගේ ඉහල සිට පහලට අධිකාරන බලතල ගලාගෙන යන ආකාරෙන් මොන වගේ තනතුරු ඇති කරනවද. එක් තනතුරොක ඉන්න කෙනෙක් වගකීමට බැදෙන්නේ මොන තනතුර ඇයට දාදස පෙන්නුම් කර ආකාරෙන් සංවිධාන වවයේ තීරණය කරණ අධ්‍යක්ෂක මන්ලය මයි. ඊලඟට බාහිර පාරුසයන් සමඟ සමාගේම උන්නතයට අදා ගිවිසුමතිර ගැන බාහිර පාර්සයන් සමඟ සමාගම උන්නතියට අදාළ ගිවිසුම් ඇැති කර ගැනීමත් බාර වෙන්නේ අධ්‍යක්ෂකමන් ලේටමයි. තේරවාන්. බාහිරපු සමාට සැපවුම්කරු වෙන්න පුළුවන් නැත්තං නැහිමිියෝ වෙන්න පුුවන් තෙර විධ පාර්සෙන්න්න සමඟ. ඒගේ ිකුණුම් නියෝජිතව වෙන්න පුළුවන් තේරවාද ොග වෙලඳ වෙන්න පුළුවන් එකගුල එක ගිවිසුම් ඇැති කරගන්න සමාගම නියෝජලය කරමින් අධ්‍යයක්ක්ෂමන් ලේමයි. ඉලකට නැහිමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාකිරීමට ක්‍රාකකිර. සමාගමෙන් අයිහිම වන්නවනිද සමාගනය ගැත්තිව බාහිරි නයිදිපුය අමුඩවි සපිපුය විවිධ නිවිභාන සපුූප යන්තෝප කරන ස් යන්තෝප කරන අමතර කොට සපේනෑ ඒගොලු නහිප ගෙවන් ඩෝඩ. ඒගොල්ලන්ගේ අයිතිතු වාසිකම් ආරක්ෂා කරන මුර දේවතාව වසෙන් ක්‍රියාත්මක වෙන්නේ අධ්‍යක්ු කොද ඩිරෙක්ටර්ස්ල තමයි ඒගොල්ලන්ට වග කියන්න සමාගම තේවන් නිතරම සමාගමෙන් ඒගොල්ලන්ට හානියක්වෙෙන් නිට තියන්න අධ්‍යක්ෂකරු ඒගොල අයිතු වාසිකම් ආරක්ෂා කරන ඉළඟට සාමාජිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා සැමට සාධාරණෝ ක්‍රියා කිරීම. සමාගමේ සාමාජිකයන් වන කොටස් සමියන්ගේටොටස් සමියන් වනි යෝජනය කරමින් කොටස්මියන්ගේ යිතිවාසිකම් ආරක්ෂා කරන්නේත් අධ්‍යක්ෂ මණ්ලයමයි කොටස් සිමියන්ට සාධාරණ ලෙස එක එක හැඳෙන් බෙදමින් සාධාරණ අයිතිවාසිකම් භුක්තිවිදිින් අවස පොසු ිමදන්නෙත් අධ්‍යක්ෂක මණ්ලය මයි අයිතිවාසිකම් අයිතිවාසිකම් අධ්‍යක්ෂකරු අරවගේ කාර් ප්‍රමාණයක් විෂ්ට කරන වගේම අයිතිවාසිකම්පි කහිපිකුත්තියෙනවනි එකක්තමයි දරෙන් ඉල්ලාස්සම් ඕනෑම අධ්‍යක්ෂකවරයකුට රටේ පොදු නීතිය වන ආණඩුකොල් වි්‍යවස්ථාව නුවන් සමාගම්වට අදාල පරිචේට අදාල් නීතිය වන දෙදස්තය සමාගම් නීතිය වනත් ඉල්ලස්සන පුළො කාටවත්තයකට බාදා කරන්න බැක කොල අයිතිය දෙවනියක ව්‍යවස්ථාවලට යටත්ව ක්‍රා කිරීම. සාංගමික විවස්ථාවලීට යටත්තු අනිවාර්ම ක්‍රියාත්මකවෙන් ඕන. ඒකයාගේ අයිතිවාසිකම කටොත් ඇගිල්ලදි කරන්න බැහැ ඔයා ඔයවැඩි කරන්නේ පහවා මේ විදර කරන්නේ හම කරන්නේ අපිට අවාසියක් කර කරන්න දෙයක් නෑස යා වැඩරන්නේ සංගමක ්‍යවස්ථාවලේ සඳහන් විධවිධාන වට අනු තේරවා ඒකට බලපැිර ට් බෑ තුව නිගතමයි සමාගම නියෝජනය කිරීම. ඒ කියන්නේ ඕනෑම වේ ලාවක සමාගම වෙනුවෙන් පෙනී සිටමින්. ාහිර පර්ස්ුයන් සමග සාකච්ඡාකිරීම ඔවුන් සමඟ ගිවිසුම්මත් සන්කිරීම් තේෙනවා ඒවගේ බ සමාගම ඕන වෙලා නියෝජනය කරන්න පුළුවන් ඇතම් බාහිර පර්ේෂණනාආතනයක් වෙන්න පුළුවන් ප්‍රමිති අයතනය වෙන්න පුළුවන් විශේෂ වැඩමුල්ලෝකට එන්න කියරු ඒ වැඩමුළලුවට සභාග වෙන්න සමාගම නියෝජනය කරමින් ගමන් කන්න පුළුවන් කාර්ද අධ්‍යක්ෂක පුරන්ට ඉලඟට ගිවිසගත් පරිදි අධ්‍යක්ෂක පරිශ්‍රමිකළ බාගැනී ගිවිසකත් පරිදි අධ්‍යක්ෂක පාරිශ්‍රමික ොකද මේ පරිශ්‍රමික ගැල්ලම පරිස්්‍රමික කියන්නේ රිමරේන්ස්නක ඉංග්‍රීසිෙන් පරිශ්‍රමික කියන්නේ පාරි්‍රමක කියන්නේ වැු ඇතුලු දීමනට තන්නේ පොදු වචනය තමයි පාරිශ්‍රමික අධ්‍යක්ෂකවරයකුට මූලිකෝසේ වැටුපක් හිමි. විවිධ දීමන ග අධ්‍යක්ෂුරු කන අග්‍ර ලමනාකරුුණන් ඒගොල්ලු නිමාඩු දිනක සන්සුරල් නිර්දහ පෝය දවසක වැඩ කරයි කියෙන බටානේ අතිකාලනය අතිකාලක වීමන ඕට නෑ තේෙනවා ඒගොලන් දෙෙන් දීමනාව සමාට අපි සාමාන්‍ය සේවකයගේ පෑකට වීකෙන්ට එක වැඩකරුත් පොයදවස වැඩකරු පයකට රුපියල් පන්සියක් කියන්නක ඕටෑයකට තේරවවා මේගල හම්බේර සමාට ද දීමනරුපිය දහදක් හොඳ ද මේගල. දීවන ඒ දීීමනතා අයිතිමකට තව මේ ගොල්ල අපේතමු කිසියම් බ්‍රාංච් විසිට්ටක බ්‍රාජ් විසිට් ැන ඇත ප්‍රදේශයකතිරන ශාකාවක් නිරීක්ෂණය කරන්න යනවා එකක වවැඩම කිවනු මේ සියලු දීම වැටුප පැතුරු සියලු දීමනාවටින් පාරික්්්‍රමික් තුර මේ ගිවිසගත්ත පරිශෂමක තයරෙනු ගිවිසගත්තා ආකාටමල බාගන්න අයිතියත්තිෙන ඉලකට අයතා කටයතු වලදී සමාගමට එරෙහිව නැඩු පෙවරීම දැක් සමාගම වැරදිමාර්ගගේ යනවනම් සමාගම වැරදිදේවන කරනවන ඒ වලක්වා ගැ ැරි නම් තේෙනවාද පලක්වර රනම් අධ්‍යක් සුරුන්ට පුළුවර කොටස් සිමට පුලුවන් වගේම සමාගම විුරුද් නඩට පොල්ල තත්ව අධිරණය ලව සමය කරගන්න අයිතිත් තියෙනවා. වගේ අතිකාසකම කීපයක්ක්ම තියෙනම්. අධ්‍යක්ෂකවරයකු වීමට සුදුසුකම් සමාගම් නීතිය දෙසිය දෙකවගන්තිය අනුව මූලික සුසුකම් කීපයක් තියෙන. නම් කළ තියෙනවා. එකක් තමයි වයසවුරුන් දහටට වැඩි හා හැත්තෑව නො ක්වන් ඕෝලනි. දහට රඩුනම් බාලවැැස්කරු යාට බෑ හැත්තෑට වැඩ්නම් වයස්ගතයට බේහර දහාටත් හැත්තෑවත් අතර වයසේ පසුුණු කෙනෙක් වන්නඩ ඕල. දෙවිනි අවශ්‍යිත ඇතමයි වස්තු බංගත්වයට පත් නූ අයකු වී. බංකොලොත් නූ කෙනෙක් වන්නුව. තැන් අධ්‍යක්ෂක දූරයට ම පත්වන ප අපේක්ෂසිත නම් බංකොලත් කෙනු දරුණ. ව්‍යාපාරකට ංුරුතුල මට කිසිදුවත්කමක් නෑ මට ඉන්න නිවසක් නෑ රැකියාවක් නෑ අදයම් මාර්ගයක් නෑ. මාව අධ්‍යක්ෂකරේ කොළත්මගද කරන්න ම මුලිින්ම කරන්න හොරකන් කරනය එක ඇයි. මම බවස්සු ංගත පත්වෙලාන්නේේ මං බලන්න එනම් මුලිම මං හැදින් එ එවැනියට මේ පෝස්්ික දෙන ඉතා මවදානම් එනිස එ වෙනයට පත්තින්නත් බෑ තුන්ව නියක සමාගම් පන තනුව දූරේ තහනම් නොකලයකු වී. දැ සමාගම් නීතියට අනුව අධ්‍යස්වරය පත්කරාමයයට විසමාචාරයේ දෙන්න බෑ එයා සමාගමයේ උපරිමු න්න තියවෙනුවෙන් සමාගමේ සාමාජිකයන් හා නහිමයන්ගේ යිතිවාසිකම් ආරක්ෂාවන පරිදි හැම විටම අපක්ෂ පාතිීව කෙලින් වැඩ කරන්න ඩල් එහෙම කළේ නැත් නම් එයාගේ ධූරේ සමාගම නීතිවන නීති අනුව අවසන් කරන්න පුුව එහෙම එහෙම විසමාචාරයේ දිල දුහරේ අවසන් වුව කුනම් නැවත අධ්‍යශුරය කසි පත්වෙන්න සදුසුකම් නෑ එකයි තුන්මලික කියන්න ඉලකට තර කියන්නේ සිහිවිකල් තැනැත්තකු බවට තයන්දු කළයකු නොවී. කිසියම් එක් අධිකරණයක් පිළිියරන්තියනවා. එක්කෝ පිළිගත් වෛද්‍ය සභාවක් මගින් මෙ සිහිවිකල් තැනැත්තුක් කළ වාර්තාවක ඉදිරිපත් කල තියනවා. එක්කෝ ඒ වාර්තාාව අධිකරණයක් පිළි අරන්තියනවන අනිවාර්ම යවපත් කරන බෑ. සීවිකාල් පිස්සු චේනවා අක්‍රියයිනි එනම් එවැනියට දුර දරන්න බෑ. ඉලඟට ස්වාභාගක තැනැත්තුකු වීම. මොකක් දී කියන්නේ ස්වාභාවික නැත්තුක වෙන්න්න ඕන සමහරයින්න්නවන අස්වාභාවි නැත්තන් මනුෂ්‍ය සරීර ඇක්තමයි පුද්ගලය එක් තමයිඒ පුද්ගිල වුණාට එයාගේ ක්‍රියාකාරකම් මනුෂ්‍යගෙන සමහට දෙවීග්ග වගේ නැත්තං අඩුශ්‍යමාන ජීවි එක්ගේ සමහට යකෙක්ග වගේ තියෙන එනි චරිත වලටත් මේ ඩෙක්ට පොකෂ්ි එකක් දරන්න රම නෑ අනිවාර්රම ස්වභාවික තරැත්තෙක් වෙන ටෝල. ස්වාභාවික චර්යා ලක්ෂණ පෙන්නම් පෙපෙන්වන කෙනෙකොට මේ දූරේ ලැබෙන නේ. ඊලකට සංගමික ව්‍යවස්ථාවලී සඳහන් සුදුසුකම්වට අනුකුලැකු වීම. දැන් මේ දිරෙක්්ට කෙනෙක් වෙන්න සමාගම් නීතිය එඩුකේෂන් කොලිපිකේන්ස් බැරිස් දාාලනේ අධ්‍යාපන සුදුසුකම් වලින් බාධක ධාරනය එතන සමාගම් නීති විවරතයි තේෙනවවා එක දැන් සමහරවිට ප උපාදියක් කරපු ආචාර් උපාධයක් තියෙන කෙනෙකුට වඩා සමහට සාමා්‍ය උපාධයක් තියෙන කෙනෙුක දෙනුම හොඳ වෙන්න පුළුවන්. සහට උපාධධරියෙකුට වඩා උසස් පෙළ සමත් වෙලා අවුරුදු දහයක් දොලක් විධ සමාගම්බල වැඩකිරීමෙන් ලැබූ පලපුරුද්ද නිසා යග දෙැනුම විඩින පුළුව. එ නිසා වෙන්න ඇති සමාගම් නීතිය අධ්‍යාපන සුදුසුගනයීම කරල නෑ හැයි සමාගමයේසාංගමික ව්‍යවස්ථාවලිය තුළ අධ්‍යක්ෂක වරුන්ට තිබී තු සුදුසුකම් ඇතුරත් කර පුළුවන් ගන්න. අප එතමු මූල්්‍ය අධ්‍යක්ෂක එමිතැන් උදාරණය ෆයිනන්සිල් ඩිරෙක්ට වෙන්න නම් එයාට අනිවාරෙන් පිළිගත් විශ්වවිද්‍යාලයක උපාක පළමුන්ති පළමු පෙළ හෝ දෙවන පෙළ සාමාර්ථයක් සහිතෝ පිළිගත් විශ්වවිද්‍යාලය උපාධයක් සත්තවලා තිබීතු වෙන දීෙන පුළුවන් ඊට අමතරව ශ්‍රී ලංකාවරලත් ගනිකාධිකාරි ආයතන සම්පූර්ණ ගශ්‍රී ලකා වරලත් ගන ධිකාරය ආයතන විභාග සම්පූර්ම සමත් කරල සාමාජිකයකු වෙලා තියෙන් ඕන. හෝ එම නැත්තං අයි මේ සාතිකවල්ලා භියක. නැතම් වරලත් කළමනා කරන ගණකාධදිකාරය ආයතනයේ සාතිකල සාමාජක වීටතුය ක දාන්න පුළුවන් දැමුත් ඒ කොලිපිකේෂන් ඩබල් කොලපිකෂන් ඒ කොලපිකක්ෂන් එකකම නැත්තං දූරය දරන්න එකමින් අදස් කරන ඒ වි්‍යවස්ථාවල සඳහන් කල තිරෙන සුදුසුම් ඒය ඒවට ඇරත් කෙනෙක් වෙන්න ඕන පැදරීනි ඊලඟට ලේකම්වරය සමාගමක ලේකකාදිකාරී ලේකම් නැත්තන් ලේකකාදිිකාරයේ සැකටගෙල ෙන රජිස්ටාගෙනක් කියන්න පුළුව. තේරන්. තැක් සාමාන්‍යයෙන් අපිට පුරුජලාතිඉන්නේ ලේකම්ල අපි දන්නවාන්නේ උගොලන් ස්කෝලවානි සංගමේ ේකම්වරයෙක් ඉන්නවා. සායිත සංගමේ ලේකම්වරයක් ඉන්නවා. ඒවගේම ක්‍රීඩා සංගමේ ලේකම්වරයෙක් කින්නවා. ලේකම්වරය කරන්න මොක්ද. මම මම ගැන්නීමේගේ ඉතිහාස පුරාම්බම් ලමයිගේ අහනෝ. ළමයිඉතින් ගත්තගමන් කියනවා එයා මේ වාර්තාදරෝ එඇග නැත ලිලේකන සකස් කරනවා. ගොර කරගෙන වාර්තාදරෝ. බොහොම ලාම කුත්තරයක්න එක ඒ ලේකම්වරයා කියන බහරදූර තනතුරනත් කරන අග අගෞුරු ඇක්තමයි මේ වාර්තාදන. ලේකම්කැ නිටට බෝම ගරු සරු භූමිකාවක් ලබන් තේරුවන් කාර්යාල්ල කාර්යාලීය කළමනා කරන කටේුතු මෙහ වීමට පත්කරගන්න විධායක නිල්ධහරයා තමයි ේකම් කියන් කාර්යාලීය කළමනා කරන කටේතු මෙහේ වීමට පත්කරගන්නා විධායක නිධාරිය සෑම සමාගමකටම ලේකම්වරයකු අනිමාර වෙලා තියෙන දැන් ඔබ විශ්විද්‍යල අධ්‍යානය ලබ කාෙකෙ බ දැගන්න පුරුව එක වානිජා කළමනාකර උපාදුල ඒක වසරවලදි විශුද්්‍යාලනු වෙනස් වෙනවා තිරෝ මැනෙජ්බන් වලට කළමනා කරන විෂයන් වලද කාර්යයාල කමනා කරනය කලෙක ෆිස් මනජ්බන්ලි කොසුතු නර. දැන්බලන සමහර රාජ්‍යවවා පෞද්ග්ලිගන්සයෝ සමහර කාරයාලට ගියාමඒ කාර්යාල්ල වැඩ හරිබ නීට හරිම පිළි වෙලයි. හැම සේවකයකටම වැඩක් වාාරලාති හම සේවකක් ුුණොන්දු වැඩ කරන. තේෙනොත් ක්‍රියාසිීලී සමහර කාරයයාල හරිම පිළි වෙයි. සේවකෝ තැන්තැන්ගල මුළුගල කතා කරනවා. පැවරූකාරයෙන් කරන්න නෙමුකෝදේ කාර්යාල කළමනා කරන උසලතා එතන එක තිේෙනක කරනෑ. ගොල මේක වෙනම ආට්ට එකක්. මේක වෙනම කලාවක් කළමනා කරග නැතරම කලාවක්නේ අට්ට එකක් තයෙනවන්. කාර්යාල කළමනාකරණත් කලාව. එනිසා කාර්යාල කළමනා කරන ක්‍රියාවලිය හැමෝටම කරන්න බේ. ඒ සඳහා. කාර්යාල කළමනා කරණය පිළිබඳ හැදෑරීමක් කරපු ඒසදා විශේෂ දුපාදයක් තියෙන හෝ නැත්ත ඒසදා ඩිපලොමා ධහරනං අන්න අයාට පුරුව වැඩි කරගන යන් නිසා කාරර්යාල කළමනා කරයෙන අවබෝධයක් නැති සියෙනෙකුට ලේකම් දුරද දරන බෑ එමනං කාර්යාල කළමනා කරන කටයුතු දියත්කිරීමට මෙහවීමට පත් කරගන්න විදහයකයෙක් තමයි ලේකවරය කියන්න සෑම සමාගම කටම ලේකම්වරෙක් අනිමාර කරලා තියෙන. ඊලකට අපි බලමු මේ ලේකම් දුහුරේ ලේකකාදිිකාරී දූර දරන සුදුසුකම් කීපයක්ත්තේරු. එකක් තමයි වරලත් ගණකාදිී කාරීවරයෙකු වීම කොලිෆයි චාරිඩෙ කවුන්ටන වරලත් ගන කාදිි කාරිීවරයෙකුල්ත් එයා කාරයයාලි ළපනා කරන හොඳට ප්‍රගොර කරපුර එයායට පුළුවන් මේ දරේ දරන්න. එහෙම නැත්නම් වඩලත් විගනකවරයෙක් වීම භිගෙනකොරුන්ගේ භාගය සමත් කරල විගෙනකොරුන්ගේ සංගමයේ සාමාජ ගත්වය ගත්ත ෙ එයට පුලුවන් ේකම් දුර දර හෙමත් නැත්තං නීතිික්ජවරයකු වී නීතිජවරයකෝ වරියක් වෙනවනං එයාටත් පුළුවන් අනිවාර්යම් ලේකම්දුරය දරන්න. ඔබ දැකල ඇති අ නීතිඥ්ඥවරුන්ගේ කාර්යාල හෝ නිමාසවල ගානන දැන්ුවම්පුරුව ගාන ප්‍රසිද්ධ නීති ප්‍රසිද නතාරිස්සා නීතිඥ ඒවගේම සමාගම් ලේකම්වරු කියල ේකම්මුර දරන්න ල වාගම නති ේරවන්. එබනතම් වරලට කළමනා කරන ගන කාදි කරන ආයතනයේ සාතිකත් ලාබික වී මේ සාිවලලාගේ කියන එකක ච Institute management account ච Institute of management accountන් මේක බ්‍රිතාන් ම් පෝත්තවන ගන කාධිකාරී විභාග දැන් චාන කවක්ෂම්ග ලංකාව මේක බ්‍රිතාාන් එමත් නැත්තං වඩලත් ලේකම්වරුන්ගේ වෘතිමේ සුදුසකම් ලැබූ අයකු වීමම් එකැන වරලත් ලේකම්වරුන්ග සඟභයක් වෙනම තියරුම් ඒ ඒක කාධිකාරී විභාග සමත්වලලා ඒ වත් ලේකම්වරුන්ගේ සංග මේ මෙම ශිප්පය ගත්ත කෙනෙකුට ඒත් පුළුව. මෙන්න්න මේ වගේ සුදුසුකම්වලින් එකක් තියෙන කෙනෙකුට සමාගමක ලේකම් දර දරන්න හැකේවල බෙරෝ. ඊලකටි බලමු ලේකම්වරයාගේ කාරය භාරය ලිපි ලේකන සක ස්කිරීම වාර ගොලගෙනවගේ වාර්තා සකස්කර කනවෙන මෙයාගේ මුලිකාරදේෙනවාන් පලවෙනි එක කාර්යාලිය කළමනා කරන කරටු සංවිධනය කිරීම. දැන්. කාර්යාල කළමනා කරණයත් කලාවක් ආට්ට එකක් ඒ ඇමරම කරන්න බේදැන් සමහර කාර්යාලල මම දැකල තියන ඔබද්දකළ ඇති හරිම අපිලි වෙලායි මේසයක් මත මේසේකසර පුටුව වාර්ලාඉන්න කොට ෆයිල් ගොඩ ගහගන සමාටයේ මේසේ මේසල වාර්ලායිඉන්න කෙන පේන්නේ ෆයිල් තැන් තැන්වල අනික ෆයිල් එකක හොයන්නකොත් එම පෑගාන හොයන්නඕන පියල්ල දෙන්නක් විට යද වන්නුව ත එහම බෑ කාර්යාල කළමනා කරන කටයුතු විදිමත් නං විනාඩියක් තුළ ඕනෑන් ෆයිල්ල හොයන පුළ ආක්ක බිනිෙට්දාල ෆයි ලංක කරල ටක්ගා ලංකට හන්න පුලො වන්නවා. තෙරවාද ඒ ඩොකුමෙන්න්ටේෂණ කැනෙ ලිපි කරණේ හරි විදිමත්ව දෙෙන්න්නවා. ඒව කාර්යාලේ සියලුම මේස පුටු පොවක් ක්‍රමුවත්තු තියෙන්න්න ැ කෙලින්ම ලේකම්වරයට හැමදරම් ෆේස්ක කර තියන්නවා හැම පේ . කිව්ික සිිටම හරියන්න හු මුරුවල දාන් ඒ මරියන්නන්නේ විවෘත්ත ේරවා ලකමර ඇත් විවෘත්ත කාරැඇතුනවේ ඒකාමරැක්ඇතුරට පරන ක්‍රමේ. ඒකමරත් විවෘත්තව මම ලේකමන මගේ මංමගේ මුොටමුණගොල පේන්ඩෝ තේරනවා අනි කෝගල නවශ්‍ය පසකම් දීල තියන්නවා හෝගල්ලන්ගේ මේසේ ලාච්චූල හරි නැතම් මේේ පිටි වර්දිි පැත්තේ ෆයිල්න් කැිට ති ඔබට නැකටින් ඕන්න පුටුව පුටුව කරෙලා පුටුව කරවීම බටපුුවන් බොහෝ ලොකුම සතුරුවන් ඒගේ විදිමත් බවත්තින්න. සේරවාද ඒවගේ කාර්යාල කළමනා කරන කටයුතු හොඳින් සංවිධානය කිරීමේ එකනේ අවශ්‍ය සම්පත්හා සේවකෙන් අතර හොඳ සම්බන්ධී කරණයක් සම්පත්හා සේවකන්නතර සම්බන්ධී කරණයක් කිීම දම මේ කාර්යාල කල්මනා කරනු සඳධන කරනෙන ඒක. එකන එකඒක සේවකයට ගැලපෙන කාරය පැවෝරන් ගැලපෙන වගකින් පෝරන්නු. එයාට වශ සම්පත් ලබාදයෙන්න්නු දුන්නොත්ොමයාගේින් ක්‍රියා සිලිසිවල්ලබින්. අන්න එහම රය කරමනා කරනකරද හොඳට ඕගනැස් කරහම අනි වාර්ම කාරයල් කරමනා කර ක්‍රියාවලිය සුමට වේනවා දෙවැනි එක තමයි රැස්වීම් සංවිධානය කිරීම රැස්වීම් කැදවී ැන් ලේකම්වරයට ත මේ ඩියටත් භාරවෙන් මහා සභහ රැස්වීම් පොත්තනවානි ඒ මහා සභහ රැස්වීම් සංවිධානය කරන්න වෙන ලේකම්රයට මොකද සමාගමක පුදුසමාගමක කොට ස්සිමියන් සියගන නක්කිෙන බදුසමාගමක හ සබා ැීම සමාට සමාගම තියන පහසුකම්නෑ. සමාගම උඩිටෝරීමම් එකක් ස්‍ර වනාගර තිබුණත් තර චේන්ජ කරත්තයකන ම වාසි වා බ යැසිම ක අෞුදරවර නිග ෙට්ටුව දෙදක්වාගේ. තේෙනවාද. එම් වාසික මහාහ සබය ැසීමමගේ ක්නා සමා්ට ආයතනින් පිටත ලස්සන තැක ලස්සන සංචාරක නිකේතනයක තොව පොත්තිති ඒකට වෙනම වෙනම තියන සංගුධානමට පිි එකට වශ්‍ය පුටු ඒවගේම ඒක රවශ ආසන වෙන් කිරීම. වගේ වල්කම් ්‍රිංග එක කෑමබීම තේර අව්‍ය සවන්ස් ඒගේගී සංගීත සංගීතයක්කම දාන අව සංගීත මෙවල සගීත කණ්ඩෑම් තෝර තරා ගැනීම. තේර විිවිධ දේවල් තනිකර උත්සවය සංගධානය කරන ගතමයි ඒ සංගධානය කරන ලේකවවරය සහ ඒරැස්වීම සහභාගවෙන්න කළ ආරධන පට වන්නේ කෞු්ද ලේකාවරයාමයි පැදිල තුමලික තමයි මහා සබාරඇැසිම් යෝජනය කර රැස්වම් වාර්තා සම්පාධන කිරීම. සෑම මහා සභා රැස්සීමක්ම ලේකමර නියෝජනය කරන ලේකමර ඉන්නවා ඉන්න්නොවිතරක් නෙවේ ඒ මහා සවාාරැස්සේවිි සාකච්චාවට ගරල්ලබන කාරණ ඉතා කෙටීන්ස සහන් කරගන්න අපි පස්සිද කර රන්න මිනිි් පත්තේකෙ මිට් ක් හනු මිටක් අදර මිනිට් කනු වාරෙන් ැස්සිම් වාර්තාවක්කාරන විශලේෂනාත්මක දීර්ග වාර්තාව ඒල මාස පර විරිපත්රන රසින් වාර්තහදරන්න ඒකමර අන්න එතන හරි වාර්තාද නොයයි ඒ ඒ එක කාරයයක්පමන. ඒ එක කාරයක් පමණයි ඒ යගේ මූලිකම කාරණෙමේ. මුූලිකාරය ලැසීම ෝගන ස්කිරීමම්. ඉට වාර්සික වාර්තා සකසීම අවුරුද්ධකට වරක් සමාගම් වල ප්‍රගතිය සමාලෝචනය කරමින් සමාගමය වෙනස්වීම් ඇතුළත් කරමින් වාර්සික වාර්තාවක් කදල සමාගම ්‍රේෂ්ාරණයවරු ඒ වාර්තාව සම්පාදනය කරනන්නේ කෞු්ද ලේකම් වරයමයි. ඉලඟට අධ්‍යක්ෂකුරු සම්බන්ධී කරණය කිරීම හා අධ්‍යක්ෂක මණ්ඩ රැස්සවම් වාර්තා කිරීම වැදගත් මේ අධ්‍යක්ෂකවරු සම්බන්ධී කරන්නේ සහ අධ්‍යක්ෂක මණඩල රැස්වීම් වාර්තා කිරීම දැන් අපිකට ඉංග්‍රීසියගෙන බෝඩ් බීට කියෙලන අධ්‍යක්ෂකවරු රැස්වම් පොත්තන බෝඩ් බිටිය තේරු ඒ රැස්සීමත් මෙයා යෝජනය කරන. ඒ අධ්‍යක්ෂරු සාකච්ඡාවට භාජනය කරනයවා අර කෙටී සහ කළ මිනිස් පට්ටක් හදල අධ්‍යක්ෂවරුන්ගේ වාර්තාකුත් මෙ හද මෙයා පිල්ලි කර්ඩුව තේරවාගද. එඒමදිවට අධ්‍යක් සුටු සම්බන්ධී කරණ තේරනො දෝක මේ සම්බන්ධී කටග තේරුම දරුවනේ අධ්‍යක්ෂක මල්ලේ සාමාජිකයෝ හයදිනෙක් ඉන්න ඕ කියන්නකු නන් හයදනෙකන්න ෝ කියනකු මහාසවාා රැස්සීව තීරණයක් ගන්න මේගොල්ලු කළමනාකර තීරණයක් ගන්න කියල්ලා දීර්ග සාකච්චාව කරනු දෙ පැත්ත මත දෙකර බදන පිල්දක බෙෙන තුදනාග තුන්න්නන මත අතුනක ප මෙතරදදි තීරණෙක් එන්න බෑ වැඩි චන්දයක් නෑ අන්න එතනද ලේකම්වරයට පුළුවන් එයාගේ මතේ හැටියට එයා වඩා නිවරදී වඩාත් නිවැරදී කළ හිතන පිළ අනුව තෝරගන අනිස් පිල්ටගන්න පුළුවන් මන් මගේ දහසනුවේ ගොල්න්ගේ මත හරි ඒ මතයෙන් අපට වැඩි ප්‍රතිබල කරන්න පුළුව නිසාස හල එකක වන්න කිය අප බලපෑම කරන්න පුළුව ඉල්ලිම කරන නො බලපෑමක් ඉල්ලීමක්න ඉල්ලීමක් කළ හැකි. නමු ඒ ඉල්ලීමට ප්‍රතිචාර දක්වන්නේ නැත් නම් අවසාන වසයෙන්. සමාගම් නීතියනු පරම යිතියක් පරම බලයක් තියෙනවා ලේකම්වරට කැමති පැත්තකර න්තිදී තරමගොද තුනා එක හතර වැරි ජද සමතු වන ඒ ඇතමයි අධ්‍යක්ෂ මන්ල සම්බන්ධ කරණය කරන කිය. පැදිලින් ඉලකට අධ්‍යක්ෂක මන් ලට ගිවිස ැනීර නියමිත ගිවිසුම් සකස්කරදීම. අධ්‍යක්ෂක මල් ලේට යම්යම් බාහිර පක්ෂ සමඟ ගිවිසුම් ඇැති කරගන්න ගිවිසුම් සම්පාදනය කරදන්න ත් කවුද ලේකම්වරයාමයි ගිවිසුම් සම්පාධනය කරද ත් කවද ලේකම්වරයාමයි. ඉලඟට සමාගම් රජිෂ්ටාර්වරයාගේ විමසීම් වලට පිළිතුරු සැපේීම. දැන් සමාගම් රීෂ්ටාර්වරයක් දරුවනේ සමාගම පිළිබඳ නිතරම නිරීක්ෂණයදනවා. විවිධ ඇගේම් කරනවා සමාගම් ර්‍රිෂ්ටාර්රයා විවිධ නිවේදනමගේ. ලිපියවමෙන් සමාගමයේ සමාට ලාබදාෛත්‍යය සමාග ම අලුතය ඇති කරගත්ත ව්‍යාපාරික විසු තේරවන්. සමාගමයේ සමහර ව්‍යාපාර්රකටේතු වසාදැමීම් අන්ස වසාදැමීීමම් විදේශයක සසාකාවක් විරෘතකිරීම. එු විදේශාකාව වසාදැමීමම් ඒ වගේ විශේසිතක ක්‍රියාකාරකම් පිළිබඳ විමසීම් කරාම ඒ විමසීම් සඳහා සමාගම නියෝජනය කරමින් පිළිතුරු සපැන්න්නි කවුද ලේකම් වරයා මයි. පැදිරීණි ඉනගට අපි අද මේ වන විට මේ පරිච්චේද ඔස්සේ සමාගම්වලට සම්බන්ධ ප්‍රධාන පාර්ස්වයන් ගනාවක් කතාකර විසෙසේම අධ්‍යක්ෂකවරය අධ්‍යක්ෂකමනලි අධ්‍යක්ෂකවරු සමාගම ලේකම්වරය සමාගමේ කොටස් සිමේනැත්තන් සාමාජිකයා ඒවගේම සහදායකයා ප්‍රධහන පාර්ශුවයෙන් කීපයක්ම ඉගහ කළ සමාගම් නීතියනුව අප අධ්‍යක්ෂවරුන්ගේ සුදුසුකම්. ඇලෙක අයිති වාසිකම් වගකීම් කතාකර විභාගෙන නිරන්තරයෙන් මේගේ ප්‍රශ්න යමුවරු. තේරවාද අප මේ සම්බල් තවත් පරිච්චේ දයක්ත් තියනෝ කරන්න අපි ඒකෙන් තවත් කොඩසක් කරන්න තියන අපඒක ඊළඟ පාඩම් පරිච්චේදිින් කතා කරන්න බලාපපුරත්තු වෙන